මෑණියනි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි මේ කරන්න හදන වැඩේට එක පැත්තකින් ඔය නිවේදනය කරා වගේ කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. තව පැත්තකින් ධර්ම සාකච්ඡාවක් කියලා කියනවා. තව පැත්තකින් සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියනවා. භාවනා කරන අය එකිනෙකා තමන්ගේ අත්දැකීම් හදා බෙදා ගන්නවා. ඉතින් එහෙම චාරිත්‍රයක් බුද්ධ ආගමෙන් පිට කොහෙවත් නැහැ. භාවනා කරලා තියෙන මේ අපි මම කර දෙයන්නාන්සෙත් එක්ක සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා ඒවා ඒ හැම ආගමකම ඒ දේව පුරාණේ එහෙම නැත්නම් ඒ සුද්ධ ලියවිල තියෙනවා සාකච්ඡා කරන සදා කාලික අපායයි. සාකච්ඡා කරන තහන. ගිදී පිටින් බාර ගන්න කියලා තියෙනවා. අපේ සර්වච්ඡන් වහන්සේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මම සරුවඥයි මම කියන්න ඕන ටික ඔක්කොම කියලා තියෙනවා හැබැයි ඒක සාකච්ඡා කරන්න නැතුව බාරගත්තොත් එයා මගේ ගෝලයක් නෙවෙයි. ඒ තරමට අපිට බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. අද බුදුරජාණන් වහන්සේ නැහැ. ඒ නිසා අපි කරන්න තියෙන්නේ අපි භවනා කරනකොට ඉදිරිපත් වෙච්ච කරුණු නිහතමානීව ඇති හැටියෙන් ඉදිරිපත් කරන එක. ඒක හරිම අමාරුයි. අද භාවනා කරන පිස්ස නැත්තේ නෑ ලංකාවේ. කිසි කෙනෙක්ගේ කමඨාන සුද්ධ වෙන්නේ නෑ. ඔක්කොම මේ පුද්ගලිකයි රාජිකතයි කියාගෙන තියාගෙනවා. ඉතින් අපි ඒකට විප්ලවීය උත්තරයක් දුන්න නිසන්වනේ සාමූහික කමඨාන සුද්ධ කිරීම කියලා. තමන් කරපු භාවනාවේ හොඳම පරියන්කයක විස්තර ටිකක්, හොඳම සක්මනක විස්තර ටිකක්, හොඳට එදිනෙදා ජීවිතයේ සතිය පිටුපු විස්තර ටිකක් කියලා පස්සේ කියනවා මේක නෝට මට මේ කරදර එනවා සක්ම නෙමේ මේ කරදර එනවා එදිනදා වෙනකොට ජීවිතේ කරදර වෙනවා කියලා ඒ ඔක්කොම පස්සේ කියන්නේ හරි ගිය එක විතරයි කතා කරන්නේ. මේකද කියනවා හැකි සංඥාව කියලා. මේකද කියනවා ප්‍රසන්න මනස කියලා. ඉතින් මේ කනපින්දම් ගන්න කමටහල් ලියලා තියෙනවා නම් එහෙමන්ත දාන්න එපා. ඒක කුණු බාල්දියකට දාන්න. මදිද අපි දවස පුරා කනපින්දම් ගන්නවා. මෙතින්දි කතා කරන්න අනේ මේ වාගේ එක කාලකන් ඉදි මේ රටක කාලකන්ණී ලෝකෙක මිනිස්සු මෙච්චර රණ්ඩු කරද්දී අපි භාවනා කරනවා. අපි අද උදේ ඉඳලා මෙතෙන්ට එනකන් එක එක සතෙක් මැරුවේ නැහැ නේ. එකියක්වත් නැහැ. වර්කම කෙරුවා කියලා හිතා ගන්න පුළුවන්ද? කාම මිත්‍යාචාරය කෙරුවා කියලා හිතා ගන්න පුළුවන්ද? බොරුවක් කියලා කිස් රචන පරිසචන නැති බයනකෝ 100%ක්ම සීල පාරිශුද්ධියනි. මෙව්ව දන්නේ නැතුව නිකා කණ පින්දම් ගහනවා මට නම් පේන්න බෑ. මම එක්ක හේමන්තට හරි බයිනවා. ඇයි මේ නරක මේ කණ පින්දම් ගන්නේ උසාවියට කියලා. එව්වටත් ඉතින් උත්තර දෙන්න ඕනේ. ඉතින් මමත් පොඩි කාලේ පටන් ගන්න කාලේ කණ පින්දම් ලිව්වා. මම මාස 18ක් බැනුම් ඇව්වා. ඇති ওই ටික ඇති මම මේ ටික කිව්වේ මේ අලුතෙන් ආපු අයට හිතරි දෙන්නයි. අපි ගන්නවා කමටා වර්තාව. තිරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා කලකපටන් ආනාපාන සතිය භාවනාව කළෙමි. එවිට ආනාපානය ගෙවි හිස්තැනට පැමිණීම දක්වා භාවනාව වැඩුණි. නමුත් දැනට අවුරුද්දක පමණ සිට මාහට උදරයේ පිම්බීම හැකිලීම ඉතා ප්‍රකටව දැනෙන නිසා ආනාපානයට වඩා එය මෙනෙහි කරමින් භාවනාව වඩයි. පිම්බීම හැකිලීම ඉතා හොඳින් දැනෙන අතර සිතුවිලිද බොහෝසෙයින් ගලා පැමිණේ. නමුත් මා පිම්බීම හැකිලීම බලමින් භාවනා කරන අතර මෙහිදී මාහට හිස්තැන් විවේකී විශ්‍රාමතනක් හසු නොවේ. ඉදිරියට නිවැරදිව භාවනා වැඩිමිට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්බව දීම උතුම් නිවන සාක්ෂාත් වේවා. දැන් අපි මේ දවස්වල සතිපට්ඨාන පරියාය කතා කියලා අලුත් වාටියක් දාලා තිනවා. ඒකදී අපි අරහත් අපත්‍ති සූත්‍රය ගත්තා. ඒකට සාධක සූත්‍රයක් වශයෙන් ආනන්ද සප්පයි සූත්‍රය ගත්තා. ඒකේ සර්වඥාන්ත කියනවා කය කොතන කරියෙලෙනවා නම් අකුසලයක්. වචනේ කොයි වෙලාවකරි කතා කරනවා නම් අකුසලයක්. එමගෙම හිත හෙල්ලෙනවා නම් අකුසලයක්. ඉන්ජන චංචල කම්පන හිතේ ප්‍රපංචන කියනවා ඒ ඔක්කොම කලබල. එනිසා අපි ආනබන් හෙල්ලෙන තැනින් පටන් අරගෙන හෙල්ලෙන්නේ නැත්නම් ද යනවා. ඉතින් ඕනනම් එතකොට ඊට පස්සේ බිම්බි මැකිලවනන ආයෙ වාටියක් දාන්න පුළුවන්. නැත්නම් සද්ද අහන්න පුළුවන්. හිත විදි වල හැම එකෙම කරන්නේ ඉච්චල වෙච්ච එක ආයෙ කම්පන වෙනවා.
ඉතින් භාවනා කරන එක්කන හිතනවා නම් මේ ගොඩව ගුරුසුරු පේන සත් මේ පිම්බීම ඇකිලිම වඩා කල් අල්ලනවා හන්දර කියලා යාට තියෙන නිච්ච සංඥාව. අර භාවනා කරනකොට ගෙවිලා යන ආනාපානෙ ගෙවුනට පස්සේ අපිට අර ලැබෙන විවේකයේ ලැබෙන විනිශ්‍රාමයේ ලැබෙන කෙලෙස් නැත්තන්නේ දරන්න බෑ. කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා. ඊගාට තමන්වාරි හොයා ගන්නවා කුණු කන්දලයක්. එහෙම චෝදනා කරන්නත් බෑ මොකද මේක වෙච්ච එක. නමුත් අපි කරන්නෙම ඒ පව් ගොඩ නැත්තම් තව පව් ගොඩක් අල්ලනවා. මේක මොකක්ද නැත්තෙන්ද හැඳි ගැවිලා යන්නදින්නේ. මෙතෙන්ට යනකොට ඊමන් සනත් එක කතා කරා. එයා ඒක මෙහි ගිහිල්ලා කිව්වයි කිව්වා අලුත් අදාතක් විදියට තායිලන්තේ අක්වද මොකද්ද කියලා වචනයක් අද ඔබ වහන්සේ බණ්ඩ කිව්වෙත් ඒක තමයි කිව්වා. ආනපානේ ජීවුනට පස්සේ අපේ හිත අන්ධබන්ධ වෙනවා. අපේ හිත අපිලිවලට යනවා. අපේ හිල අක්‍රමිකතාවයට යනවා. අපේ හිත ගොජේට යනවා. ඉතින් අපි ඒකට බය නිසා ළඟ තියෙන තව ගොරෝසු එකක් අල්ලනවා. ඒ කියන්නේ අර ඒ අන්ධබන්ධ භාවයේ ඒ අපිලිවල නිවනට විපස්සනාට දොර. ඒකට බයයි. ආයෙ ළඟ තියෙන එකක් අල්ලගන්න. එිට මේක ගොඩේන්න බැරි ප්‍රශ්නයක්නේ. මොකද අපිට උගන්ලා තියෙන්නේ එහෙමනේ ඉස්කෝලේ. මෙතන ගුරුවරු නැතයි ඕ කට්ටිය ඉස්කෝල වල ගිහිල්ලා උගන්වන්නේම පචනේ. කවදාවත් අදගමු දෙයක් නෙවෙයි. බුදුචානන්සේ උගන්වන්නේ මේ කය තැම්පත් කරගත්තා නම් හිත වචන තැම්පත් කරා නම් ඊගාට හිත තැම්පත් වෙන්න යන්න අරින්න නොදැන්නේ තැන්ට යන්න. අවුල් පාසෙට යන්න අරින්න. අක්‍රමිකතාවයට යන්න අරින්න. ළඟදී කඩුවෙල ගියාට පස්සේ ආපු වචෙන් තමයි හිත අන්ධබන්ධ වෙනවා. අපි එකට ගොජේ කියලා නමක් දැම්මා. සර්වඥාන්සේකට සන්තතිය කියලා දැම්මා. ඒක අපි හරි බයයි. ඔය ක්‍රමික ජීවිත ගත කරන සීල දෙනාගේම ක්‍රම සියල්ලම අක්‍රමිකතාවයට යනවා. ඔය පිළිවෙලට වැඩ කරන ඔක්කොගෙම රෙද්ද එකක් ආවෙනවා. රොද්රිගෝ කියලා කියන්නේ ඒකට හරිය අපසට්යි අප මේ පිළිවෙලට කරගෙන යනකොට කැඩෙනවා. ඉතින් මේක දහස්වර වෙනකොට තේරෙයි බුදුහාමුදුරේ මේ හන්දි ස්ථානේ ඉන්නවා. ඒ අවුලට යන්න අරින්න මේ මම නැති වෙන වෙලාව. සක්කාය දිට්ඨිය නැති වෙන වෙලාව. නමක් කියා ගන්න දෙයක් නැති වෙන වෙලාව. අපපතිත්‍ිත ස්වභාවය. අනාරම්මන ස්වභාවය. මේ ළඟදීම තිබුණු අන්තර් සාමයික සාකච්ඡාවේදී බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී මම මේක නිකම් මට අම්බිච අවස්ථාවේ ඇදලා දැම්මා. පස්සේ මගේ ස්වාමීට කිව්වා නිර්ගුණානන්දන් මම ඕගොල්ලොත් කියනවා නේද මේ හිතේ ಗುಣ දැනෙන සහ නොදැනෙන අවස්ථාව. මොනක හිතක් තියෙන බාට ලකුණක් නැහැ. ඒකට කියන්නේ නිර්ගුණ කියලා. ඒකේ මයි හිත හොඳයි මේක හරි මේක වැරදි මේක පව් මේක පිං මේක ඉදිරියට යනවා මේක පස්සට යනවා ඒව සුගුණ. ඒතරම් තමයි රණ්ඩුව තියෙන්නේ. ඒක නිසා මේ ආනපානේ වගේ ගෙවුණයි කියලා කියන්නේ අපි කොච්චර පෙරපින් කළා තියෙනවා. ඒ පින් කරපු දෙයට අපිට භාවනාදී ඉදිරිපත් වෙනකොට අපි කලබල වෙලා අහලා පාලා තියෙනතර ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ ඉල්ලෙන්න වගේ ආනපානේ තියෙන නැත්තම් පිම්බි මැකිලිම අල්ල ගන්න. නැත්තම් හයිය හුස්ම අරගෙන බලනවා. රට ඇති සංඥාවට හැකි සංඥාට කැමති නොහැකි සංඥාට වඩා. ඉතින් මේක කාලයක් භාවනා කරපු ලොකු ස්වාමීන් වහන්සේ භාවනා කරන අයට කියනවා පරියංකෙට යනකොට ලෑස්තිලා යන්න මේ තියෙන දේවල් නැති වුණා නම් භාවනාව හරි. දැනිච්ච දේවල් නොදැනුණා නම් භාවනාව හරි. කියන්න පුළුවන් දේ කියාගන්න බැරි වුණා නම් භාවනාව හරි. මේ මමයා වගේ කෙනෙක් ඉන්නවා එහෙම දා නැති වුණා නම් භාවනාව හරි. අන්න ඒකට සූදානම් ශරීරේ ලෑස්තිලා භාවනා කරන්න යන්න කියලා. කවුරුත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ ගෙදර යනකොට උද්‍යප්පේ ඥානෙවත් ගෙදර ගෙනියන්න. සංකාරූපික ඥානය හරි gedara giniyanne අවශ්‍ය වෙලා තියෙනවා. කක්කා ඔක්කොම අයින් වෙන වෙලාවක් තියෙන එක ඇත්තට දුර්ලභ නෑ. ආස්වාසි වල ප්‍රසවාසයේ ඉන්නේ ඉස්සලා ওই අවස්ථාව එනවා. ආස්වාස ප්‍රසවාසකෙ වෙන්න ඕනේ නෑ. අර ලොකු සංසය කියන බැල්මෙන් ගියා නම්, දැක්මෙන් ගියා නම්, සූදානම් සරණෙන් ගියා නම් ආස්වාසයක් අරගෙන ඉවර වෙනකොට බිඳුවටම බහලා තමයි ප්‍රසවාසය පටන් ගන්න. ප්‍රසවාසය අරගෙන ඉවර වෙනකොට බිඳුවට බහලා මේක පේන්නේ නැත්තේ දකින්න කැමති නැති නිසා. සා බුරුම ආප්තෝපදේශයක් තියෙනවා මේක පේන්නේ නැති බලන්නේ නැති හින්දා කියලා. අන්නේ බැල්මට අපි කියනවා සම්මාදිට්‍ය
අපි කියන මේකට අප්‍රමාදේ, අපි කියන මේකට සූදානම් ශරීරය කියලා. මෙතන ඇති මේ පිං ඇති ඇත්තෝ බර ගන්න. ඉතින් මේක තේරෙන්නේ නැත්නම් කියවලා දෙන්න බැරි නම් ඔයගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි, මේක 100%ක්ම මගේ වැරද්දක්. මට මේක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. බොලේ ඉතින් මම මොකද කරන්නේ? අපි යනවා දෙවෙනි පාර්තාවට. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. අද දින ධර්මශාලාව තුල සක්මන මම දැන් මෙතනෙයි සිතා ආරම්භ කළෙමි. පළමුව වම දකුණ ලෙස ආරම්භ කළ සක්මන ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සතිමත්ව සක්මන් කළෙමි. ටික වේලාවකින් දකුණු කකුලේ දන හිස වේදනාව නිසා එයට අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් වේදනාව පහව ගියේය. නැවතත් දෙපයට සිත යොමු කරමින් සක්මන් කළෙමි. ශරීරයේ කවර තැන්වල සංවේදනා දැනෙන්නට විය. ශරීරයේ තවත් තැන්වල සංවේදනා දැනෙන්නට විය. එසේ දිගටම ඔසවනවා තබනවා ලෙස සතිමත් කළෙමි. හිත විසිරුණු බවක් නොදැනුනි. පරියංක භාවනාව. මම දැන් මෙතනෙයි මෙනෙහි කර පරියංකය ආරම්භ කළෙමි. මූල කර්මස්ථානය ආනාපානයට හිත යොමු කළෙමි. ටික වේලාවකින් ආනාපානය නොදැනී ගියේය. මා වටා පැහැදිලි ආලෝකයක් පවතින බව නිරීක්ෂණය කළෙමි. ඒ ගැන අවධානය යොමු කළෙමි. ශරීරයේ සැහැල්ලු බවක් අත්විඳෙමි. හිතට සතුටු ගතියක්, ශරීරයේ සිසිල් ගතියක් දැනුනි. පසුව පර්යාංකයේදීද ඒ ලෙසම ශරීරයේ සිසිල් ගතියක් දැනුනි. ආනාපානය නොදැනී ගියේය. වරින් වර කුරුළු හඬ ඇසුනද එය භාවනාවට බාධාවක් නොවිය. සිත අරමුණු වලින් තොරව පැවතුණු බව දැනුනි. ශරීරයේ සැහැල්ලු බවක් දැනුනි. කිසිම අරමුණකින් තොරව බොහෝ වේලාවක් සිටීමට හැකි විය. තවදුරටත් භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව. ඔය ඒ විදියට අන්තිම වෙනකොට කිසිම දෙයක් නොදැනී ඉන්න වෙලා වැඩි වෙනවා නම් ඒකාන්තයෙන්ම මාර්ග ඥානෙ මාර්ගස්ත්‍ය කියලා කියන්න පුළුවන්. සෝවාන් මාර්ගයට පත් වෙච්ච කෙනෙක්. අරමුණු මොකුත් නැහැ. අරමුණු මොකක් නැති වෙලාවේ තව කරුණු හතරක් ප්‍රසිද්ධ වෙනවා. අරමුණු මොකුත් නැත්තම් මම නැහැ. අරමුණු මොකුත් නැත්තම් දේවල් වල සීමා මායියාදවල් ඉංගං කොන් මොකුත් නැහැ. අරමුණු මොකුත් නැත්තම් කියා ගන්න බැරි වෙනවා. අරමුණු මොකුත් නැත්තම් හිත අංජ බජල් වෙනවා. අන්ධමන්ද වෙනවා. මෙන්න මේකට ලෑස්ති නම් විතරක් ඉදිරි මාර්ගේ පෑදෙනවා. ඒ නිසා ඒකේ නාර කියන්නේ තියෙන ඒක තවදුරටත් වර්ධනය කිරීම පිණිස මොකක් කරන්න ඕනද කියලා. මොකද මමයා කැමති නැහැ මම මේ නැති කරන්න. භාෂාව කැමති නැහැ භාෂාවට අහුවෙන්නේ නැති දේවල් තියෙනවා දකින්න. සීමා මායියාදවල් වල ජීවත් වෙච්ච අපි මම ගෑණියක් වුණොත් ගෑණිම තමයි. ආයේ පොළොවේ ගැහුවත් ගෑණි ගෑණිම තමයි. මිනිහෙක් ගත්තොත් මිනිහම තමයි. උතෙන් ගියාම ගෑණිත් නැහැ, මිනිහත් නැහැ, කටත් නැහැ, බඩත් නැහැ, හොඳත් නැහැ, නරකත් නැහැ. ඉතින් බරපතල ප්‍රශ්නයක් එනවා මෙතන සදාචාරය පිළිබඳව. සදාචාරය හැම වෙලාවෙම බයලජ්‍ය දෙක තියෙනවා. මේකෙදි බයලජ්‍ය නැහැ. බයලජ්‍ය තියෙන තැනක් නැහැ නේ. ඉතින් අර ඉස්සලා ලියපේකම තමයි තව ඉදිරියට ගිහිල්ලා තවදුරටත් කමඨාන් සුද්ධ වෙච්ච කෙනෙක්ගේ වාක්‍යයක්. ඒ කෙනාට මං කියන්නේ තේරෙයි. දැන් එන්නේ නොදෙනිය යන වචන තේරෙනවා නම් ඒක තමයි ජීුණු කරන්න ඕනේ. අනික් නාකියෝ නාකිච්චෝ මේකට අල්සයිම කියලා කියනවා. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා කියලා කියන මොනවාක්වත් මතක නැති වෙනවා. මේ වැඩට ආපු කොල්ලට අත්තම්ම කියලා කතා කරනවා. අංජ බජයි. ඒ මිනිස්සේ හින ජොලියෙන් ඉන්නේ. gedara ඔක්කොම පය යන්නේ. ඒ මිනිස්සෙන් මතක නැති වෙලා. අනික් කට කියන එහෙම වෙන්න බෑ. මතකේ තියෙන්න ඕනේ කියලා. මතකේ තමයි ගෙනියන්නේ ලබනාත්මෙට කක්කා. වරින් වරේ මුකුත් නැති, වැටකොටු බැමි නැති, සීමාවල් නැති අපේම අපේ ලෝකය. ඒකටයි මේ චිත්ත විකාශනය හැදලා තියෙන්නේ. මම ඇවිල්ලා ගියා මේකේ අපේ බලංගොඩ සංසය වැඩ ඉන්න කාලේ. උන්වහන්සේලාට ඒක පිළිවෙන්න හැකියාවක් තිබුණා. කියන්න උත්සාහත් කරා. කවුරුත් ගන්නෑ. කවුරුත් ගන්නෙ මම කියා ගන්න පුළුවන් භාෂාවෙන් කියන්න පුළුවන් දේවල්, ඉංගන් තියෙන දේවල්, හරියට පැහැදිලි පාරක් තියෙන දේවල්, ඒ වගේ නිවන නෑ. හැබැයි එහෙම ඉතින් ආපු නැති කට්ටියට මං කියන්නේ තේරෙන්නේ නැතු වෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ පාරම දිගටම කරගෙන යන්න. එතකොට අපි සංසාරේ කවදාකවත් ගියේ නැති තැනකට, නොදන්න භූමියකට, විමුක්තියකට ළඟා වෙනවා කියලා එතන මාර්ගස්ත පුද්ගලිය කියලා කියන්න පුළුවන්. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට.
ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මේ 9 වෙනි මාසයේ අදට භාවනාවේ නිදි කිරා වැටෙනවා. මුකුත්ම වෙනසක් නැහැ. මුල් දිනයත් අදත්. නමුත් උත්සාහය අත්හරින්නේ නැහැ. ආනාපාන සති සූත්‍රය ගරු චන්ද්‍රතන ස්වාමීන් වහන්සේගේ එම පොතේ ආකාරයටම සිදු කරනවා. නමුත් ප්‍රතිඵලයක් තවම ලැබුණේ නැහැ. දුකක් නැහැ. පොතේ සඳහන් කර ඇති ආකාරයටම උත්සාහ කරමි. සක්මන් භාවනාව ප්‍රතිඵල ඇත. පියවර බොහෝමයක් සිහියෙන් යුතුව තැබිය හැකිය. යටිපතුල පොළවේ වදින බොහෝමයක්ම ඒ තුල සිහිය පවත්වමි. යෝගියෙක් ඇඟේ හැපෙන්නේ නැත්නම් සෑහෙන පියවරක් තැබිය හැකිය. ඇයි හැප්පෙන්නේ? යෝගීන්ගේ කතාව නතර කරවන්නේ නම් හොඳයි. තෙරුවන් සරණයි. ඇයි යෝගින් ඉන්න තැනට යන්නේ? යෝගී කියන්නේ පිස්සෝ. කැලයක් රසට ගන්නකෝ. ගහක් වලට යන්නකෝ. යෝගින් කියලා කියන්නේ ඕලින් වරකච්ච කට්ටියක්. ගියපාරත් ප්‍රශ්නයක් අහනවා මේගොල්ලෝ ගිහලා රුවන්වැලිසෑය භාවනා කරන්න හදනකොට ඉතට ලක්ෂේ පිච්ච මල් පූජාවක්ලු. ඉතින් මල හත්තිලවයි මොකටද ජීවිතවන රාමිට යන්නේ භාවනා කරන්න. ඵලයන් කොයි රිලව් ඉන්න තැනකට වත්. ගහක් පුලට. යෝගාවචරයත් එක්ක ජීවත් වෙන්නම කැමති නෑ මම. ඒ කියන්නේ හදාගත්ත පිස්සුවක් තියෙන්නේ. කොයි ආගමෙත් එච්චරයි. ඕක සියල්ලම අමතක වෙලා යනකම් අර පළවෙනි කොටස නම් එක ටිකක් විස්තර වෙනවා. ශක්මනිත් වම දකුණ දැනෙන තාක්කල් තාම භාවනා පටන් අරගෙනවත් නැහැ. ඒක කොහොම ඉබේ සිද්ධ වෙන්න ඇරලා සද්දත් ඇහෙනවා, වේදනත් එනවා, ශක්මනත් කෙරෙනවා. ආන්නේ මේ යනකොට හැප්පෙන්නේ. කවුද හැප්පෙන්නේ? මොකක් හැප්පුණත් ඒ යෝගාවචර කියලා දැනගත්තා නම් මෙතන මම හැටගෙන ඉවරනේ. මම යගිනේ ඔය තව මම කැප්පෙන්නේ. හැප්පීම දැක්කම ඉවරයි. ප්‍රභාකරන්ගේ බාප්පා මම අහලා තියෙන විදියට ඔය පානදුරේදී කෝවිලේ සාමි මේ මිනිස්සු වැඳ වැඳ හිටින් මිනිහ එළියට ගත්ත රත්විචි තාර බරලයකට දාලා එහෙම චර්චර ගාද්දි මැරුවා. ප්‍රභාකරන් පොඩි කොල්ලා. මුහිතාගත්තත් මේ සිංහලයා හැම ගහලා සපත්තු හදනවායි කිය. ඉතින් මට උගන්නපු මේ මහත්තයා කියනවා එදා හිතාගත්තනම් ඒ ද්වේෂය නැති කරනවායි කියලා. එහෙමනම් සාන්තුවරෙක් වෙනවා. එයා නැති කරන්නේ නැතිවී જાතියක්. පුද්ගලෙක්. කෙනෙක්. තනත්තෙක්. ද්වේෂය. මේ හැපීම නැතර කරනවා නම්, ඝර්ෂණය නැතර කරනවා නම්, එහෙම නැත්නම් ද්වේෂය නැතර කරන්න පුළුවන් නම් දෙවැන්නේක් අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා පළවෙනි කොටස ලියවිලා තියෙන සෑහෙන ප්‍රබුද්ධමත් මට්ටමක දෙවෙනි මට්ටමේදී පොඩි තරහක් තියෙනවා. මේ ළඟදී මේ ධම්මික අහමතුරු වැඩිලා තිබුණා ලංකාවට. ඉතින් ඒකෙදී මම කතා කරන්න ගියාම මට දෙකරණ යන්න හම්බෙන්නේ නැහැ හැබැයි. හැබැයි හරි රසයි අප්පා. රසේ මනෝරි සිනනායක අරගෙන කතා කරලා කතා කරලා නිල්ලඹට ගෙනල්ලා ඊට පස්සේ මේ වේලුවන ධම්ම ගුරුපේ වල ඒ කාලේ ආපු පිස්සු කොල්ලෙක් මතකද කියලා ඇහුවා මෙහෙමයි කියලා දැන් ධම්මජීව කියලා පැවිදිලා ඉන්නවා කියලා දැන් කතාව ගියේ ඒකට. එතකොට ධම්මික අහම්දුරු කියනවා යා නිල්ලඹ ගිහිල්ලා ඉන්න වෙලාවේ ජර්මනියෙන් ආපු ලස්සන කෙල්ලෙක් භාවනා කරනවලු අහම්දුරන් කළු භාවනා කරන්න බෑ වතුර ටැප්පෙන් ලීක් වෙනවා. ධම්මික අහම්දුරු බැදී භාවනා කරන්නේ දවසක් ගිහිල්ලා භාවනා කරනකොට අර සද්ද ඇහුණා. හිමීට ගිහිල්ලා බලනකොට ගෙම්බෙක් ටොක් ගන්නවලු කොළපාට ගෙම්බෙක්. හාමුදුරු ගෙම්බ අතට අරගෙන දැන් ඌ කෑ ගහන්නේ නැහැ. අර පසකම්ම ළඟට ගිහිල්ලා කිව්වලු ටැප් එක ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මේ සතෙක්ගේ ප්‍රශ්නයක් කියලා දිග ඇවිල්ලා. ටික වෙලාවකින් ගෙම්බ එයා රූපසකම්මට කවදාකවත් තරහක් ඉන්නේ නැහැ සතෙක් කරනකොට. මිනිස්සේ කදපු ටැප් එකක් ලීක් වෙච්චා නම් තරහ. මානවයත් එක්ක කොච්චර ද්වේෂයෙන් අපි ජීවත් වෙන්නේ කියලා බලන්න. ඒක දැනගත්තට පස්සේ මේ සතෙක් කෑ ගන්නවා කියලා තරහ ඉන්නේ නැහැ. අපි ඉස්සල්ලා මෙයාට මානව තත්ත්වය කාරුඩ කරලා මමත් මමෙක් කාරුඩ කරගන්න eBay මේ යෝගාවචරේ යෝගාවචරගේ හැප්පෙනවා කියන්නේ. ඉතින් යුවදියා බලනකොට පේනවා හැම දෙයකම ඉතා ගැඹුරු විපස්සනාවක් තියෙන හැබැයි බලන හැටියෙන් තමයි ඒ. ඒක තමයි සූදානම් ශරීරය කියන්නේ. ඒක තමයි ලෑස්ති මනස කියන්නේ. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. නැත්තම් අපි හිතනවා මේ මනුස්සයත් යෝග අවතරික මාත්‍යෝගති හින ගන්න කලම් බලපන් ඵලයන්ක පැත්තකට මගේ ඇඟේ හැප්පෙන්නේ මොකද්ද කියලා හැප්පෙනවා. ඒ වෙනකොට එතනත් නැත්ෙක් ඉන්නවා මෙතනත් නැත්ෙක් ඉන්නවා
ලොකු තොරණක් ගහලා තියෙනවා කියලා බලනකොට මං අහන ජොලියක් නැද්ද මේ වාහන කොට කියලා. නැද්ද? ඔක්කොම ඕල් මං දවල් කෑවට පස්සේ. එළියපේ කරන්න නම් ජොලියක් නැහැ මං ෂුවර් දන්නවා. අනිකටි තේරුම් ගන්න මේ කවුරු හරි මට වෛරයක් කරන්න මම එක්ක ඉන්නේ පය මෙතන. තනියෙන් අපුඩියක් ගාවට වදින්නේ නෑනේ. අතින් ගහන්න කොච්චරද? දෙවන්නේ කෝනේ. ඒ අපි හදාගත්ත ආත්ම සංඥාවේ. ඉතින් ඔව්ව කතා කරන්න උඩ දන්නත් බෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම නාසය ඇතුළත ස්පර්ශ වන ආකාරය හා ආශ්වාස සිසිල් බවත් ප්‍රශ්වාස උණුසුම් බවත් හැඳින්ෙමි. නමුත් තවමත් සිත විටින් විට සිතුවිලි කරා යදී. එවිට සතිමත්ව නැවතත් මූල කර්මස්ථානය වන හුස්ම වෙත යොමු කරමි. නමුත් විනාඩි 10කින් පමණ භාවනාව එපා වෙන ගතියක් ආනාපාන සතියට සිත කම්මැලි කරයි. එවිට කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? ඔක න ආනාපාන කියන්නේ රූප කර්මස්ථානයක්. කම්මැලිකම කියන්නේ නාම කර්මස්ථානයක්. එපා වීම කියන්නේ නාම කර්මස්ථානයක්. ඒක එන්න රූප කර්මස්ථානේ ගෙවෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. ඒ නිසා හොඳට ගත්ත අරමුණ ගෙවෙන එකයි යන්නේ. ඊට පස්සේ අංජබජත්. අපිලිවල අක්‍රමිකතාවේ. ඒ ගොජේ එනවා. ඊකට කැමති නැහැ. මමයා කැමති නැහැ. මමයාට ඕනේ හොඳ කොන්ක්‍රීට් වලින් හදපු වෙල්ඩින් කරපු මමෙක්. එයා දුර්වල වෙනවා. එතකොට මට කම්මැලි, නීරසයි එපා වෙනවා, අනම්මනම් ගොඩක් එනවා. ඒකට බුදුරජාණන්සේ දාලා තියෙන්නේ නිබ්බිදා කියන වචනේ. නිර්වින්දන. ඒක මේ විරාගය නිසා ඇති වෙන දෙයක්. ආසකරන දෙයක් ආව නම් අපිට එපා වෙන්නේ නැහැ නේ. මේක එපා වීම හරහා ආසකරන දේ සංසාරේ නම් තණ්හාව නම් මෙතන තියෙන ආසාව නැතිකම. හැබැයි ඒකට ආස කරන්න බෑ. ඒක දැනගන්න පුළුවන්. අනිත් දවසේ යන්න ආනපන පේනකම් බලන්න. බලලා ඉවරනාට පස්සේ ඕකට මනාපෙත් එනවා. ඒකත් හොඳ නෑ. ඔය කියන එකට සමහරු මනාපයි. සමහරු අමනාපයි. ඒ දෙකම මේ නාම කර්මස්ථානයේ ගෙවි යෑම නිසා රූප කර්මස්ථානයේ අපිට මුතුන්පත් වෙන ආකාරය. එතෙන්ට වෙනකොට අපි ඔය කරකොල ගෙනියනවා. ඔළුව අංජබජල් කරනවා. නන්නත්තර කරනවා. මුකුත් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ලෑස්තිලා ගිය කෙනාට මුකුත් වෙන්නේ ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. පිස්සු. ඔබ වරෙන්කෝ එපා වෙන එක. අපිට එපාම කරපු යාළුවෙක් කියලා හිතන්නකෝ. ඔය එන්න අරින්ද. ඔය කියන තරම් මුකුත් නෑ. ඔයදී කිනිසකුත් නෑ. සයනයිඩ් කරලත් නෑ. පිස්තෝලෙත් නෑ. අපි හිතන්නේ මෙන්නේ ආපු ගම වෙඩිචයි මරයි කියලා. එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා ඒ ඉපාකමට කම්මැලිකමට නීරසකමට කම්මැලිකමට සීමාවක් නැතිකමට අංජබජල් ගතියට ලෑස්තිලා යන්න කවදාකවත් නෑදෑයෙක් අපිට ඔක දෙයිද? ගුරුවරයෙක් අපිට දෙයිද? දෙමාපියෝ දෙයිද? ශිල්පකින් දෙයිද? දෙන්නේ නෑ. ඉව දෙන්නේ මේ ප්‍රියමනාප දේවල් නේ. මරනකොට මේ පොදි අතහැරලා යනකොට එක්කෝ ගෙම්බෙක් කියලා උපදිනවා. එක්කෝ ගැරඬියෙක් කියලා උපදිනවා. ගෙම්බට පයින් ගහන්න බෑනේ ඌ ගේදියාට හැදලමනේ වැටෙන්නේ. ඇයි ඌ හදාගත්ත ගේනේ? උඹලට ගෙම්බොද වෙන්න ඕනේ. උඹලට ගැරඬියෝ වෙන්නද ඕනේ. අන්නේ වංජබජල් වෙනවා තියෙන එකක් ජයසිරි මංගල එන ගහපන් ගණන් බලාපන් නාසමාපෝ. හෙදියයිලා බලයන් කියන එකක් තියෙන. මේ බුද්ධාගමේ උගන්වන චරපිරේ විනාසාති කියලා. එළිය නන්නතරලා තෝ නැහිය කියලා. එච්චරයි හිතට කියන්න තියෙන්නේ. අපි එහෙම නෙවෙයි හිත අරසා කරන්න හදනවානේ. ඒක හැමදාම විනයක් කටින් එක තමයි කරන්නේ. ඒ නිසා ඌට කෙලවෙන තැන තමයි එපා වීම. ඒ නිසා එහෙම මට්ටමේදී ගෙවල් වල ඉන්න ගියාම ඒ මිනිස්සු මේ මිනිසුත් එක්ක එපා වීම ඇති කරනවා. කැමැත් වීම එපා වීම ඇති කරනවා. ගෘහ බාණ්ඩත් එක්ක එපා වීම ඇති කර ගන්නවා. එතකොට තියා බොළඳයි වැඩි. එපා වීම සුද්ධෙන් බලන්න අපි යනවා ඊගාව වார்த்தාවට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙතයි ආදුනිකයෙකි. පර්යංක භාවනාවේදී නාස්පුඩු හා උදර යන දෙකෙන්ම හුස්ම බැලීමට පුළුවන්ද? එක දිගට භාවනා කරද්දී. සක්මන් භාවනාවේදී ඇස් වහගෙන සිටිය යුතුද? අද මට දැනුනේ පාදවල වැලි හා බොරළු පෑගෙනවා පමණි. කරුණාවෙන් මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නෑ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ නෑ.
ඔය දේ දිගට කරගෙන යන්න බැරි නම් අපි පිළියම් කරමු. ඔය දේ දිගට කරන්න. අපි ඔය තමයිට නාගේ ආච්චම්මලත් එකත් කරනවා. සක්මන් මළුවට දාලා ඉස්සරහට සක්මන් කරන්න කියනවා. ඒතර කියනවා වැලි පෑගෙන ඇති, විලුඹට බර ගන්න ඇති, ඇඟිලි වලට බර ගන්න ඇති. හරි. දෙකක් තුනක් කිරුවද කියනවා පස්සෙන් පස්සට ඇවිදිනකොට ඉස්සල්ලාම බර ගන්න මොකේද? විලුඹට නෙමෙයි. ඇඟිලි වලට. ඇඟිලි වලයි විලුඹට ගන්නකොට අරක වෙන විදිහ. පස්සෙන් පස්සට සම්පූර්ණ කතාව වෙනස්. එතකොට පස්සෙන් පස්සට යනකොට කොලියක් පෑගෙනකොට, වැලක් පෑගෙනකොට, වැලි පෑගෙනකොට කොහොමද දන්නේ? ඇහෙන් දැකලා නෙමෙයිනේ. ඊට පස්සේ කියනවා ඇස් දෙක වහගෙන ඉදිරියට යන්නයි කියලා. ඉතින් යනකොට පොට්ටෙක් වගේ තමයි යන්න වෙන්නේ. ඒතර කකුල් දෙක හරියම සංවේදී. අර අන්ධ කෙනෙක් අර සැරේටියට යන්න වගේ. ඊට පස්සේ කියන ඇත්තක වහන පස්සේ පස්සට එන්නේ කියලා. ඒක ලහන වැඩියෙන්ම පියවර ගානක් අවධානයෙන් බලන්න පුළුවන් නේ ඇත්තක අරගෙන ඉදිරියට යනකොටද ඇත්තක අරගෙන පස්සට එනකොටද ඇත්තක වහගෙන ඉදිරියට යනකොටද ඇත්තක වහගෙන පස්සෙන් යනවා. නාකි නාකිච්චෝ කියන්නේ ඇත්තක අරගෙන ඉදිරියට යන එක තමයි හොඳම දේ. මොකද ඒ තරම් බයයි. බොඩියෝ කියන්නේ ඇත්තක වහගෙන පස්සෙන් පස්සට එනකොට තමයි ජොලිය තියෙන්නේ කියලා. ඉතින් මං කියනවා කී උගන්නන්න යන්න එපා. උගන්නනකොට ඇත්ත කරගෙන ඉදිරියට යන එක උගන්නන්න. අහුවෙන්නේ නැත්තම් සක්මන කියන්නේ පස්සෙන් පස්සට එන්න කියලා බෑ. මං පන්සලක එහෙම කරන්න එපා. ගුටි කණ්ඩ එනවා. මං එහෙම කරලා විනිපෙග් වල ගිය පාර කැන්ඩා ගිය වෙලාවේදී ළමයි හිටියා, වැඩිහිටියෝ හිටියා. පස්සේ ඔක්කොම හරියට සම්බන්ධ වෙන්න පටන් ගත්තා කතා කරලා. ඉතින් හරි සන්තෝෂී ඉවර කරනකොට එතන හිටපු පරණ බෞද්ධෙක් මයින් අහන මොකද සාංශ මේ කරපු වැඩේ ධර්මයේ කොහෙද තියෙන්නේ කියලා. ඌට තේරෙන්නේ නැහැ. මං කව ඔබ දන්න දේ ධර්ම නෙවෙයි. ඔබ මෙතෙක් කල දැන හිටියන එක නෙවෙයි ධර්මය. මේ අඩුවා නෑ විදිනකොට ඇවිදින බව දන්නවනේ. ඒ නිසා ඔය ආදුනිකයෙකුට හොඳටම ඇති මේක නිතිපතාකරනද කරනකොට තමයි තේරෙයි මේවා ගිය ආත්මේ ගෙනාවු පාරමිතා කුසල්. ඒක කරන්නේ නැතුව අපි මේ අසේවනාච බාලානම් කිව්වා වගේ මේ අසී බාලය ඇසුරු කරන්න ගත්තොත් ඔය කියෙම ඔක්කොම පින්න නැති වෙලා යනවා. පුළුවන් තරම් වැඩි වේලාවක් සක්වන පරියන්කේ කරන්න. ඒක පන්සල් වල නම් කියන්න යන්න එපා. මොකද හරි භයානකයි. මොකද මේ වගේ තැනක කියන්න පුළුවන්. ඒක නිසා කියන්න එපා. ඉස්සලා කරලා බලන්න. මේක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒකට අනුග්‍රහ කරන්න කියලා සරල උපදේශයක් දීලා අපි යනවා ඊගාව වාර්තාවට. ගරු ස්වාමීන් වහන්ස අවුරුදු කිහිපයක සිට ආනාපාන සති භාවනාව කරමි. ඉක්මනින් ආනාපානය සංසිඳී උණුසුම් වලාකුලක් වැනි තැනක් දැනෙන තැනක් ඉතිරි වේ. ඒ දෙස සතියෙන් බලා සිටින විට එයත් සියුම් වී නොදෙනියයි. ආලෝකයක් ඇති වී නැති වී යයි. ඉන්පසු කිසිවක් නැති අවකාශයක් ඉතිරි වේ. ඒ දෙස සතියෙන් බලා සිටිමි. සෑහෙන වේලාවක් මෙලෙස ගත වේ. භාවනාව අවසන් වන තුරු ඔබ වහන්සේ ගියවර සඳහන් කළ සිතින් සිත දෙස බලා සිටීම මේ தത്വයේද භාවනාවේ දියුණුව සඳහා උපදෙස් පතමි. දැන් මේකට කියන්නේ හිතින් හතර මහා ධාතුන් බැදීම. හතර මහා ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ අවකාශයේනේ. ඉතින් අර ඉන්න හතර මහා ධාතුන් ගෙවුනට පස්සේ අපිට හිතින් අවකාශය පේනවා. දේවල් තියෙන තාක්කල් අපි ඒ වගේ නංගම් බලනවා, අංග ප්‍රත්‍යංග බලනවා, ව්‍යංජනන් ව්‍යංජන බලනවා. ඉතින් කතන්දර ගොතනවා, ස්ටෝරි ටෙලින් තමයි. ෆැබ්‍රිකේෂන් තමයි බලාගෙන හිටකොට ඉව නැති වුණානේ. දැන් හිතින් බලනවා. දැන් අවකාශයේදී ඒක සමත බහනදි කියන්නේ ආකාසානං ඡායතනයි. ආකාශය අනන්තයි. ආකාශය අනන්තයි. හැබැයි අර තේරෙනවා දැන් අනන්ත වූ ආකාශයේදී බලන විඥානයක් තියෙනවා. මමෙක් ඉන්නවා, හිතක් තියෙනවා කියලා. හිතින් හිත බලන්න බෑ තාම. මේක දැනගත්තට පස්සේ පේනවා මේ හිස් වෙලා තියෙන්නේ හතර මහා ධාතුන් නෙවෙයි හිත හිස්සලා තියෙන්නේ කියලා. එතකොට ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා පේන දේවල් ගෙවින එක නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් හිත ගිවිගෙන යනවා. ඒකට හිත කැමති නෑ. හිත කියන්නේ මේ මහා මාෆියා කල්ලියක ධාමරික් කල්ලියක නායකයෙක් වගේ. එයා කවදාකවත් වැරද්දක් කරන්නේ නෑ. එයා මේ ජඩ කණ්ඩායමක් මෙහෙවල තමයි වැරද්ද කරන්නේ. එයා හැමදාම හැංගිලා ඉන්නේ. කොයන්න බෑ කොහෙවත්.
ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් වල ඒ හැමතැනම ඒවා පේනවා. ප්‍රසිද්ධ මාෆියා කල්ලි මේ දවස්වල අහුවෙලා තියෙනවා. වළක්වන්න බෑ. ඒ නිසා හිතට කියන්න තියෙන්නේ ඔබට දෙන්න තියෙන දේවල් නැති කරලා ගෙවලා අවකාශයට ගියාට පස්සේ හිත කියනවා මට දැන් හිත පේනවා ගන්න. තාම හිත පේන්නලා නෑ. එයා දැනගන්න ඕනේ මේකේ දෙයක් නෑ කියලා දැනගන්නේ විඥාණයෙන්. ඒසා අවකාශයට ගියාට පස්සේ ඒකේ යම් පිටිට මන්දි බින්දන ගතියක් එනවා. ඒතකොට තියෙනවා මේක ඔක්කොම මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. මොනක්වත් නෑ කියලා කියන දේවල් නැතිකම නෙවෙයි. අපි දකින්නේ එහෙම තමයි බබාගේ භාෂාවෙන්. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ හිත එන්නේ තුනි වෙලා. තාම හැබැයි හිතව දකින්නේ. ඒකට මහායාන බුද්ධඝමේ උපමා දෙකක් දෙනවා. අපේ ඇහැට පුළුවන් ඕනම දෙයක් බලන්න. කවදාකවත් කෙනෙකුට තමන්ගේ ඇහැ බලන්න බෑ. දෙහිති ස්වභාවය දන්නවනේ අපි. ඒ වගේම ලෝකෙම තියෙන ශක්තිමත්ම දේ තමයි දියමන්ති කියන්නේ. ඉතින් දියමන්ති වලින් කඩුවක් හැදුවොත් ඒ කඩුවේ දැල්ල ඒ කඩුවෙන් කපන්න බෑ. ආන්නේ ඔගේ පිස්සු ලෝකයක් මේ අධ්‍යාපනය කියලා කියන්නේ. එහෙම පිස්සු ලෝකයක් තමයි මේ දේශපාලනය කියන්නේ. එහෙම පිස්සු ලෝකයක් තමයි මේ සමාජ විද්‍යාව කියන්නේ. එහෙම පිස්සු ලෝකයක් තමයි මේ ආගම කියලා කියන්නේ. අතින් ගෙනියන්න පුළුවන්. ගෙනට හිත එක එක නානා රුදු වේසමවා මගවුරන. මේ අකිට්ටුවට ගිහිල්ලා තියෙන මේ හිතින් හිත දකින්නවා කියලා මතක තියාගන්න. මේ කියන්නේ හතරමා ධාතුන් ගෙවෙලා නිකන් තිරේ පේනවා. වේදිකාවේ නලුන් ලිලියෝ නෑ තිරේ පේනවා. ඒ අවකාශය කියලා තමයි ඒකට කියන්නේ. හැබැයි තාම හිතට මොකුත් වෙලා නෑ. ඒකම පුළුවන් තරම් ගත කරලා ඉස්සලෙක් කරන්න කිව්වා වගේ අවකාශය වැඩි කරපුවාම වෙන මේක දැක්කයි කියන්නේ කවුද? අත් දකින්න කෙනා කවුද? අනේ එතකොට අර හොර කල්ලියේ නායකයා අහුවෙනවා. ඌ අල්ලන්න විතරයි ඕනේ. දඬුවම් කරන්න ඕනේ නැහැ. මොකද එයා රටේ ප්‍රභූවරයෙක් සමහරලාට කරන්නේ අර ජඩ වැඩි. මාෆියා සංවිධානයේ එහෙම නැත්නම් හොර කල්ලියක නායකත්වයේ දීගෙන ඉනෝ. එනිසා අපිට පිට දේශපාලනඥයන්ගේ දොස් දකින්න ඕනේ නැහැ. අපේ හිතේ තියෙන මේ කෂඩ ගතිය, මේ කඩප්පුලි ගතිය, මේ මායාකාරී ගතිය වෙන කිසිම ශාස්ත්‍රඥ වහන්සේ නමකට දකින්න හම්බුනේ නැහැ. බුදුජානක වහන්සේ හරියම අරෝක වැටුණා. මේක දැකලා කියලා දෙන්න ගිහිල්ලා. මොකද කිසි කෙනෙක් කැමති නැහැ මේක ඉගෙන ගන්න. ඒ ඔක්කොටම ඕනේ මේ මමයා පෝෂණය කරන්න. විඥානය පෝෂණය කරන්න. එයා ඉතින් ආයේ කටුගහේ කටුල් කරන්න ඕනේ නැහැ. මේක කරගන්නවා. මෙතෙන්දි ගිය කෙනාට කියන්න පුළුවන් අවකාශය කිටුම් කියලා දන්නේ කොහමද? තාමකක් හරි උපමානයක් තියෙනවා. පුළුවන් නම් ඒකටත් අවදි වෙන්න. ඒක තමයි අරූප ධානය කියලා සාමාන්‍ය සමත භාවනාය කරන මේක අරූප ධානය වෙන්න ඕනේ නැහැ. විපස්සනා විදිහට මේක වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න කියලා යන්න වෙනවා අපිට ඉස්සරහට. දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට වසර 15කට පමණ පෙර දිනක් මා නිවසේදී ආනාපාන සති භාවනාවේ නිරතව සිටියේදී ෂණයකින් හුස්ම නොදැනෙන නමුත් ඉතාමත්ම සැහැල්ලු අවස්ථාවකටපත් වුනි. ඒ වෙන විට භාවනා සම්බන්ධව කිසිදු දැනුමක් නොතිබුණු නිසා ඉතා සුන්දර අවස්ථාවක් ලෙස දැනුණත් ඉන් මිදී පියවි ලෝකයට එන්නට බැරි වේයයි කියා සිතවිල්ලක් ආ නිසා බිය වී භාවනාව එතනින් නතර විය. ඉන්පසු ගිය වසරේ මා සහභාගී වූ නේවාසික භාවනා වැඩසටහනකදී සක්මන් භාවනාවේ යෙදී සිටියේදීද සියලු ඝන වස්තුන් එකක් ලෙස දුටිමි. එහිදීද බිය වී භාවනාවට ඉන් නතර විය. ඒ ආපු අත්දැකීම ඉතා අපහසු දෙයක් වූ අතර සම්පූර්ණයෙන් වචනෙන් විස්තර කිරීමටද අපහසුය. ඒ අපහසුව වැඩසටහන නිම වී ගෙදර ඇවිත් මාස 3ක් පමණ තිබුණි. භාවනාවේදී අත්දැකීමක් ලැබෙද්දී බියවීම නැති කරගන්නේ කෙසේද ස්වාමින් වහන්ස? සිතුවිලි වලින් තොරව සිත තබා ගැනීමේ භාවනාව මා නිතර කරන්න උත්සාහ කරන අතර එය හොඳින් කෙරෙන බවක්ද දැනේ. එය ස්ටෙප් බයි ස්ටෙප් දියුණු කරගන්නේ කෙසේදයි පහදා දෙන්න ස්වාමින් වහන්ස. අවසරයි. ඔය හිතවිලි නැති හෝ කෙලෙස් නැති තැනක දින බයට තමයි බය කියන්නේ සියලුම කෙලෙස් වල සම්ප්‍රයුක්ත බලේ. අපි මේ මුළු ගෙවල් හදාගෙන ආරක්ෂක සමුදා දාගෙන මේ ඇඳුම් ඇඳගෙන නටන්නේ බයටනේ. අපි තමයි මේ පුළුවන් කාර්කම් කියලා. පිස්සු සත්තුන්ට මොකක්වත් නැහැ. උන් කොහොමද බය ඉන්නේ?
ඒ සමේ බය තමයි තියෙන්නේ. හරි ගමනක් යනකොට එයා සැක කරනවා, බය වෙනවා. ඉගෙන ගමනක් තියෙනවා, යන්නත් පුළුවන්, යන කට්ටියක් තියෙනවා. යන්න බෑ බය නිසා. ඉතින් මේක පොත්වලින් අවුස්සලා ලොකු ස්වාමීන් කියනවා කාය ජීවිත අපේක්ෂාවක කියලා. මටමයි කය නැතිවීමට ජීවිතේ නැතිවෙයි කියලා. ඉතින් මේක නා කරන්න තියෙන්නේ කාය නැති වෙන්නේ නැති ඒවා, ජීවිතේ නැති ඒවා නැති ඒවා කියලා කාය ජීවිත නිරපේක්ෂව අනිත් දවසේ ලෑස්තිලා යන්න. එතකොට හොඳට තේරෙනවා බයේ නැහැටි, කම්මැලිකමේ නැහැටි, නීරසකමේ නැහැටි, එපා වීමේ නැහැටි. ඉතින් මේකට සාධර්මයෙන් ගියා නම් ඊට පස්සේ මායයටවත් කරන්න දෙයක් නැහැ. මායя අපිට දාන්නේ ඒකයි හරිපාරේ යනකොට බය කරනවා. කඩප්පුලිකන් නොකැමනාකන් පට්ටපඳුරුකන් පරට්ටකම් කරනකොට කිසි බයක් නැහැ. මයිදියා බලයින් මේගොල්ලෝ පට්ට පරට්ටකම් කට්ටපඳුරුකම් කරලා නැහැ වාගේ. අනේ ඵලයල් යන්නේ. ඒ බයිල කියන්නේ නෙපා මයිත් එක්ක. ඉව කරනකොට අපි කොහොමද එහෙනම් ගියේ ඔතෙන් දැන්. දැන් හරිපාර යනකොට බය වෙනවා. ඒක හරි සන්තෝෂයි. දැන් ඔය ලියලා තියෙන්නේ. ඒකනේ අපි මේ මේ වගේ පරිශ්‍රයක් හදාගෙන ප්‍රසිද්ධියේ අපි කියනවා මාය හරි බයයි ඒකට. මේ සාමූහිකව අපි උත්සාහ කරලා අපි සියල්ල නැති වෙනකොට එන බය ලෑස්තිලා යනවා. මරණ වෙලාවේදී කොහොමදත් ඕක එනවනේ. මරණ වෙලාවේදී ඔක්කොම නැති වෙනවා. ඒසල් තන්නේ කර බයෙන් තමයි මැරෙන්නේ. ඉතින් ඒක හොඳයිනේ දැම්ම පොඩ්ඩක් මැරලා බලන්න. දැන් ලාවට වගේ නියම් රියසල් එකට වගේ ඒ එන දේ තිවුරුදු කෙරුවොත් මේ මරණය හරහාමයි අමෘතයට යන්න පුළුවන්. මරණානුස්සති භික්කවේ අමතෝ ගදං අමත පරියෝසානං කියලා බුදුහාමුදුරු කියනවා. මේ නැතිවීමේදී ඇති වෙන මේ බය ජීවිත බය මේක තමයි නිවනට කිට්ටුම මාර්ගය. ඒක හොඳට වඩන කෙනා කවදාවත් අකුසලයක් කරන්නේ නැහැ. මැරෙනවනේ. මරණානුස්සති නැති කෙනා තමයි සතුම් මරන්න හොරකම් කරන්න කාමීත්‍යචාට යන්නේ. මම කියන නිසා ඒ නිසා මරණ මරණානුස්සති භාවනාව ඒක බටහිරට කියලා දෙන්නත් එපයි කියලා කියනවා. මොකද ඒගොල්ලෝ තරහ වෙනවා පිට එක. ඒගොල්ලෝ බලන්නේ දිගට මේ ජීවත් වෙන්නනේ. අපි බලන්න හදන තියෙන ජීවත් වෙද්දිම මරණයම සීපත් කර කර අනිශ්චිතතාවයම සීපත් කර කර අනපේක්ෂිත භාවය අපිලිවෙල අංජබජල් ගතිය එක්කම ජීවත් වෙලා බලන්න. මායයටත් පේන්නේ නැතුව යනවා. ඒකට අපේ නෑදෑයෝ යාළුවෝ දන්න කියන කිසිම කෙනෙක් කිසිම ආකාරයකින් අනුග්‍රහ කරන්නේ නැහැ. උන් ඔක්කොම යම පල්ලෝ. අපායට ගියාට පස්සේ අපිට දකින්න ඕනේ නැහැ. ඔය ඉන්න ටික ඇති. කවදාවත් හරි පාරක යන්න දෙන්නේ නැහැ. ඉතින් මම හොයාගත්ත ක්‍රමය තමයි දකුණට කපනවා කියලා සිග්නල් දාන කියලා එකපාරට වමට කපලා යනවා. ඉතින් කාර්ක දබාව වලට මම හරි අමාරුයි. දකුණු සීගල් දැම්මනම් ලෑත් වෙනව වමට කපන්න. ඌ කියලා දෙන්න හොඳ නැන්නේ පොඩි උන්. ඔය නාගේ නාගේ දැන්නම් දැන් වම දකුණු තේරෙන්නේ නැති වෙලා මිසක්ගේ ප්‍රශ්න නැහැ. ඒක නිසා ඒ බයම තමයි කෙලස් කියන්නේ. ඒකට සූදානම් වෙන්න උසස් පාඩමක් දැන් ඉගෙන ගන්න තියෙන ලෑස්ති මනසින් යන්න කියලා කියමු. කරුණීය ස්වාමීන් වහන්සේ කලක සිට භාවනාව පුරුදු කරපි. සක්මන් භාවනාව ශරීරයේ බර දකුණ වම ආදී වශයෙන් පාදයෙන් පාදයට මාරුවන හැටිත් විලුඹේ සිට මහපට ඇඟිලි දක්වා ශරීරයේ බර විහිදී යන ආකාරයත් මෙනෙහි කරමින් සක්මනේයෙදිමි. රළු පොළවේත් මෘදු පෘෂ්ඨයේත් පාද ස්පර්ශ වන ආකාරය අත්විඳෙමි. පර්යංක භාවනාව වඩා ඇලුම් කරමි. විනාඩි 45ක් පැයක් එක දිගටම ඉරියව්වෙන් හිඳමින් භාවනා කරමි. සුළු වේලාවක් තුල හිත එකඟ කරගනිමින් හුස්ම රැල්ල පවත්වා ගැනීමට හැකියාව පවතී. ගෞරවනීය ස්වාමින් වහන්ස එක් අවස්ථාවක හුස්ම රැල්ලද නොදැනී ගොස් හිස් ස්වභාවයකට හිත බොහෝ වේලාවක් පවත්වාගෙන යමි. සතියෙන් සිටින බව හොඳින්ම පැහැදිලිය. අවට ශබ්ද ඇසෙන නමුත් එය මගහැර සිටීමටද පුළුවන්. තවදුරටත් භාවනාවට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් පරියන්කේ ඉන්නකොට නම් ආනපානේ හෝ පිම්බි මැගේ බලයක ගෙවෙනකන් ගියාම දන්නවනේ මුකුත් නැහැ කියලා. හිස් බව, තුච්ච බව, රිත්ත බව, අනත්ත බව, පරතෝ භාවයේ සක්මන් කරනකොටත් විලුඹේ නැහැ ඒක. කොට්ටේ නැහැ ඇඟිලිවල. නමුත් ලේ වාකේ බලන්නකෝ.
දිවකේ දැනෙන්නේ නැහැ. ඒක දිහා බලන්නේ විදින්නක පොඩක් මේ දැනෙන්නේ නැති එක. කිසිම කෙනෙක් කවදාවත් කරන්නේ නැහැ. කරන්න බෑ. මොකද එයාට අර විලුඹවත් දැනෙන්නේ නැහැ කියලානේ ප්‍රශ්නේ තියෙන්නේ. නෝත් හැම වෙලාවෙම වදින්න නැත්තනක් තියෙනවා. ඒක මූදු වැල්ල යනකොට නැහැ. තනකොළ යනකොට නැහැ. මොකද ඒ හරිය වදිනවනේ. මේ ෆ්ලැට් පොළවේ යනකොට එතකොට අපි පතුල කියලා ගත්තොත් වදින ශේෂ්ඨපළයේ ඒක බොරු. මොකද විලුඹ වදින වෙලාවේ අනිත්‍ය වදින්නේ නැහැ. කොට්ටේ වදින වෙලාවේ ඇඟිලි විලුඹ වදින්නේ නැහැ. ඇඟිලි වදිනකොට මේ කොට්ටේ විලුඹ වදින්නේ නැහැ. ඒ නිසා අපි මුළු බර ගෙනියන්නේ මේ එක ලක්ෂයක. ඒක විලුඹ හරහා ඒ කොට්ටේ හරහා ඇඟිලි වලට යනවා. එතකොට දැනෙන්නේම නැති කොටසක් තියෙනවා. කවදාවත් පේන්නේ නැහැ. ඒක නිසා හිතන්න තනි පොලෝක කරතරෝදයක් පෙරලෙනකොට කරතරෝදි පොළවේ ස්පර්ශ වෙන්නේ කොච්චර පොඩ්ඩක්ද කියලා. ඒක කැරක් කැරක් යනවා. ඒක කරතරෝදි අනික් කැරි. අපිට හැංගීමක්ම නැහැනේ. ඒ විතරක්තිය මේ වදිනකොට සෙත්ලී වගේ දන්නේ නැහැනේ. ඒ වගේ මේ තියෙන දේවල් බලලා තමයි මේ සංසාරේ වවාගෙන තියෙන්නේ. ඒව බලලා ඒ හරහා විනිවිද ඒ අතරමැද තියෙන අවකාශය දැකීම තමයි ආස්වාද ප්‍රසවාස දෙක අතර තියෙන අවකාශය. එහෙම නැත්තම් අපි රටවුණු කෑල්ලක් ගත්තාම තුක් ගාලා කඩන්න පුළුවන්. රටවුණු කෑල්ල ඇතුළේ ගොඩාක් අවකාශය තියෙනවා. අපිට පේන්නේ නැහැ නේ ඒක. අපිට පේන රටවුණු කෑල්ලේ හැඩේ, ආකාර ඔක්කොම ඇතිපැත්තනේ. ඒ තාක් සංසාරේ. ඒක හුදුවට ඉගෙන ගන්න. ඉගෙනගෙන හැම අංශු අතරම විශාල අවකාශයක් තියෙනවා. ඒ අවකාශය අනිච්චත් නැහැ, දුක්ඛත් නැහැ, අනාත්මත් නැහැ. මේ දැනෙන දේවල් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම වෙන්නේ. ඉතින් ඒක අත ගාවොත් ඉන් කක්ක කියලා කියන්නේ දැන් නෑ. ඒක අත ගන්න ගෙවෙනකම්. ඒක තමයි කය අනුපස්සනාව කියන්නේ. ඒ තමයි වය අනුපස්සනාව කියන්නේ. ඒ තමයි නිරෝධ අනුපස්සනාව කියන්නේ. ඒක තමයි පටිනිසග්ගානුපස්සනාව කියන්නේ. උපරිම අටතර සවිපස්සනාවල තියෙන දේ මේ තේවල් ඔක්කොම ගෙවෙනවා. අපි ඕන කෙනෙක් උලීල්කම් පාණ්ඩ කියන්නේ නඩගම් පාණ්ඩ කියන්නේ ගෙවල යන හැටි බලන්නකෝ. සීදාත කුමාරයා ගිහිගේ අරබ ගිය දවසේ මොනවද දැකලාද ගියේ? නාටිකාංගනාවේ එක පුලියේ හෙළුවෙන් ඒ බාඩ නෝඩ වැඩිලා කෙල හෙලාගෙන පෙරාගෙන උන්ගේ උඩින් තමයි ගී ඉතින් මයින් අහනවා ඔක්කොමලා ගීගේ අත ඇරි ඇයි කියලා. මම මෙහෙම දැකලා නෙමෙයි. ඒ සංසාර දුකේ කලකිරিলা නෙමෙයි මං අත ඇරි සංසාර සැපේ කලකිරিলা. සංසාර සැපේ කලකිරුණලු ඇත්තද ඒක නැතිනම් මාතින් වරදක් සිදුවිද කිසිදාක කියලා යසෝදරා වහනවා. ඔය සංසාර සැපේ කලකින ඕගොල්ලෝ කවදාකවත් කැප කලකිරෙයිද? කලකිරීගෙන හැට පිරලා හොට බිම යනකොට දරුවන් සැප දෙන්න හදනවා. අර මැරෙන්න හදන හොල්මන් වලට අම්මට තාත්තට සැප දෙන්න හදනවා. උන්දලාගේ සැප ඕක නෙවෙයි. පුළුවන් නම් කනට කරලා සබ්බ පාපස්සා කරනන් කියන ගාතාව කියන්න. ඒ නිසා ඇවිදින කොටත් ඒ අහුවෙන්නේ නැති කොටස් හුස්ම ගන්න කොටත් යටිපහුව වෙන කොටස් දක්නාසුලෝ භාවනා කරනන් ඒක සුද්ධ විපස්සනා කියන්න පුළුවන්. ඒ සුද්ධ වශයෙන් කියන බලා යා මාර්ගස්ත පුද්ගලෙක් කියලා. ඔය ඔක්කොම ලැද්දකලා තියෙනවා. ඒක අර ඒ කියා ගන්න තේරෙන්නේ නැතිකමනේ තියෙන්නේ. මොකද ඔක්කොම ආස්තිකත්වයට උගන්වපු පාඩම් ටිකන්නේ ඔළුවේ තියෙන්නේ. ඒ වුණේ ආස්තිකත්වයේ තියෙන පාඩම් ඉන්න ජීවිතේ පැය 18ම පුදුම වදයක් නෙ විඳින්නේ. ඒක මොකුත් නැති නින්දේ දිනේ අපි පණ ලබන්නේ. ඒ මොකක්වත්ම නැති. අර මෙවුව බදාගෙන ඉන්න මනුස්සයට නින්ද ඇදිත් නැහැ. භාවනා කරන ගමනොත් මේ තීන දේවල් ඔක්කොම හැඳි ගෑ වෙනවා, කෙල වෙනවා, වැය වෙනවා, ක්ෂය වෙනවා කියලා බැලුවොත් මිනිසු කියන්නේ මේ උච්ඡේදවාදී, එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටි කියලා. ඒක බුදුහාමුදුරන්ට බයි. අද්භූතයන්සි බොහොම ලස්සනට එව්වා. අනත්ත ලක්ෂණ වශයෙන් පෙන්නලා තියෙනවා. ඒ නිසා ඇවිදින කොටත් බලන්න මේ හුස්ම ගෙවුනා වගේ මෙල්ලේ වගේ මම ප්‍රසිද්ධ තැනක් පෙන්වන්නේ. අන්නේව බලාගෙන ගියා නම් පැය 24ෙම අපිට භාවනාවේ දෙන්න පුළුවන්. ඒ නිසා හොඳ ආරම්භයක් ලැබලා තියෙන ඉදිකට කරගෙන යන්න කියලා කියනවා. අති ගෞරවනීය ස්වාමින්වහන්ස මා දැනට පිම්බීමේ හැකිලීම භාවනාව වඩන අතර කාලයක සිට භාවනා කරමි.
මෙම පිම්බීම හැකිනීම භාවනාව පිළිබඳ ඉදිරියට කරුණු දැන ගැනීමට පරිශීලනය කළ යුතු ධර්ම ග්‍රන්ථ ඇතොත් පවසන මෙන් දෙපා නැමැති ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. හොඳයි පොත් නම් තියෙනවා. ඊට වැඩි හුඟක් හොඳයි පිම්බීම හැකිලිම කරා. ඉවර වෙනකම් කරා. ආනේ එතකොට කිසිම පොතක ලියන්න බැරි භාෂාවන්ති ක්‍රාන්ත ගැඹුරට යන්න පුළුවන්. පොත් නම් තියෙන ඕන තරම් තියෙනවා. මාත් හරියට කාලය ගත කරලා තියෙනවා පොත් පරිවර්තනය කරන්නයි කියවන්නයි. උදව් වුණේ නැත්තේ නෑ. නමුත් මේක ඕක දිගට කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි ඍජුම අත්දැකීම, භාවනාමය අත්දැකීම. ඉතින් එතකොට තමන් තමන්ගෙම අස්පනා පිට තමයි කාරණා ඉගෙන ගන්න. පොත්වල තියෙන්නේ ඔක්කොම සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එක. ඒව නිකන් මේ කන්ඩිෂන් විචේවා. තව ටිකක් කියවලා අනිත් දවසෙත් මම ආපහු ওই ප්‍රශ්නේ මහන්නේ. එතකොට මම පොතක් දෙකක නම් කියන්නේ. අවුරුදු 7ක් ආනාපාන සති භාවනාව කරන යෝගියෙක් මේ. ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී යන විට හිත දිහා බලමින් සිතුවිලි වර්ග කර කෙලස් කපා හැරීමට උත්සාහ දරමි. එදිනදා ජීවිතයට හා රැකියාවට සිතුවිලි දිහා බලමින් භාවනාව වඩන අයුරු පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. නෑ අර විශේෂයෙන්ම ආනාපානේ වඩලා යෝරුණාට පස්සේ හිතවිලි බලන්නවත් හිත බලන්නවත් මේ ඔක්කොම හිත දාන ප්‍රෝඩා. හිත විසින් දෙන ලනු. මොනවත් නොකර ඉන්න බලන්න ඕන. මොනවා කෙරුවත් මම ආයේ නේ. මොනවා කෙරුවත් මම යන්නේ මේ ලනුව දෙන්නේ. දිනුවත් පරාදයි පෙරදුනත් පරාදයි. හොරාගේ අම්මයි පේනවුවට පස්සේ කියාවට කියාවිද අම්මා මගේ පුතා තමයි ගෙහෙල් ගහක ගෙහෙල් කරන කැපුවේ කියලා. ඒ තරම් හිත අදහන. නෑ යන පාර හරි මුණම දෙයක්වත් දාන්න එපා ඉතින්. ඒක නිකන් ඇහැට කුණක් දැම්මා වගේ. එහෙම මේ යන්න අරින්න. ඒ කියන්නේ යමක් නොකර සිටීම. ඉතින් ඒක ගැඹුරුම භාවනාව. යමක් කරන තාක්කල් මමයා ඉන්නවා. යමක් කරන තාක්කල් කෙලස් තියෙනවා. යමක් කරන තාක්කල් සීමා මරියාදාවල් තියෙනවා. යමක් කරන තාක්කල් කියන දෙයක් තියෙනවා. ඔකෝම තන්තිදුනට පස්සේ මොනක්වත් නොකර හිටියොත් ඒ හිතට කාටවත් මොකක්වත් කරන්න බෑ. අනිච්ච දුක්ඛ අනත්තක් නැහැ. ඉතින් ඒකට එක එක දාති දාන එක තමයි මාරය අපිට දෙන්න ලනු. ඒ නැත්නම් හිත අපිට දෙන්න ලනු. ඒකට ලෑස්තිලා යන්න ඇහැට කුණු දාගන්න එපා. ඊට පස්සේ භාවනාවටම යන්න ආරින්. එතකොට තමන්ට මේකේ බුද්ධිය ලැබෙයි. අයිතියයි බුද්ධියයි දෙකම ඒ නිසා මෙවැනි පිරිස් මේ වගේ පරිශෝධවල ඉන්නේ ගැන හුඟක් සන්තෝෂ වෙන්න පුළුවන්. ඔබ තිබුණේ අවුරුදු 20කට 30කට ඉස්සල්ලා. ඒ නිසා ඒ ගිවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම සූදානම් මනසින් යන්න කියලා කියමු. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන වම දකුණ ලෙස සක්මන් කරමි. නමුත් මාහට සක්මනේදී සිත ඒමේ අත දුවයි. එසේම වෙනත් සිතුවිලි බොහෝ පැමිණේ. මෙය නවතා ගැනීමට උපදෙස් පතමි. ඉතින් සතියෙන් ඉන්නකොට හිතවිලි ආවයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ චතුරාර්ය සත්‍ය තියෙනවා මං කියන විදිහට. සතියේනකොට හිතවිල්ලක් එනවා කියන්නකෝ. එතකොට යාට හොඳටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වේදනා නැහැ, සද්ද නැහැ, මූල කර්මස්ථානේ නැහැ. හිතවිල්ලක් තියෙනවා. ඒ බොරු කරන්නකෝ පුළුවන් නම්. මොකද හිතවිල්ලක් ආවයි කියලා හුස්ම ගන්න එක නතර වෙනවද? පේන්නේ නැහැ. සද්ද නතර වෙනවද? පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. වේදනාවක් නැතර නේද දැනෙන්නේ නැහැ. ඉතින් මේ එක හිතවිල්ලකට පිංසිද්ධ වෙන්න අර කරදර තුනක් නැති වෙනවා. සද්දයක් ආවයි කියන්නේ. ඒ සද්දාහන හිතට හිතවිලි එන්නේ නැහැ. වේදනාවක් එන්නේ නැහැ. මූල කර්මස්ථානේ එන්නේ නැහැ. අන්න ඒක ලියන්න පුළුවන් වෙච්ච දවසේ එයා විභාගයෙන් පාස්. අනේ මට හිතවිලි එනවා, හිතවිලි එනවා, හිතවිලි එනවා කියලා කිව්වට කවදාකවත් ඒකේ හිතවිලි තව බෝ වෙනවා මිසක් නතර වීමක් වෙන්නේ නැහැ. හිතවිල්ලක් ආපහු හොඳ තෝම කොන් කරලා අල්ල ගන්න මේක හිතවිල්ලක් සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි මූල කර්මස්ථානිය නෙවෙයි ඒකත් පරීක්ෂා කරා. ඊයේ හැන්දෑවරු ගිහිල්ලා නෙවිල් ෆර්නෑන්ඩෝ එකේ ගැබිනි මවුරු හිටිය 60ක් 80ක් අතර ප්‍රදේශයක් පීවරුත් හිටියා. මම බොහොම අමාරුවෙන් ධම්ම විහාරي හැමරු ගිහිල්ලා දැම්මා. ඉතින් අපි ඔක්කොමලා ගිහිල්ලා කියලා තියුනේ ඒසංශ කියලා තියෙනවා අපි හොරා පොලිස් කරමු කියලා. මොකද්ද හොරා පොලිස් කරනවා කියන්නේ? ආනාපානේ ඉන්නකොට හිතවිලි නැහැටි බලනවා.
ඒකල හිතවිල්ල ඉඳගෙන ආනාපානෙ තියනවාද කියලා බලන්න. සැර වැඩි ඇති මම උගන්වනවා. ආනාපානෙ හිටපන් කියලා කියනකොට හිතවිලි එනවනේ. ගණන් ගන්න නැහැ. හිතවිල්ල ඉඳගෙන බලනවා හොරා පොලිස් ආනාපානෙ නතර වෙලාද කියලා. පේන්නේ. තිබ්බට පේන්නේ. ඉතින් මේක හිතවිල්ලකට සම්බන්ධ වෙලා අනික ඔක්කොම කෙලෙසයින් වෙනවනේ. ඉතින් ඒ නිසා හිතවිලි නතර කරන්න නැතුව ඔරුව පෙරලිච්චත හොඳයි තිබුණු අතර වැඩිය කියලා, දන්නේ නැකා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා හිතවිල්ලෙම සමාදම් වෙලා ඉන්නවා. බලන්න මේලයි සද්ද නැද්ද, වේදන නැද්ද, හිතවිලි නැද්ද කිය මේ ආනපාය නැද්ද කියලා ඒක කියන්නේ හොරා පොලිස් කරලා බලමු. හරි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ධර්ම කරුණු මතක තබා ගැනීමේදී අප හැම පාලි භාෂාවෙන්ම අවධාරණය කරගත යුතුද? මේ භාවනා කරන කෙනෙක්ට අඟහරු ලෝකේ ආවි ප්‍රශ්නද? මාගේ ප්‍රසිද්ධ හාමුදුර කෙනෙක් කියනවා අපිට ධර්ම කාරණාව කිව්වහම ඒක මතක හිටින්නේ නැහැ. ඔබේ අම්මට යකෝ කියලා කිව්වහම කට උල් කරපු හැටි කියපු තැන වචන ඔක්කොම මතකයි. උන්ට චිත්ත ගුණ වර්ග දෙකක් කියන්නකෝ. හරියට මතකයි. බණක් කියන මතක නැති වෙනවපා. ඒක පාලියෙන්ද කරන්න ඕන සංස්කෘතියෙන්ද කරන්න ඕන? ඒ කුණු හරම පැත්තක දාලා හුස්ම ගන්නකෝ. හුස්ම කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ. ඇවිදින්නකෝ. පියවර කීයක් තියන්න පුළුවන්ද කියන්නකෝ. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ මේ ධර්ම සාකච්ඡාව නොමග අරින්න එපා. අසාධාරණයි ඒක. මේ අපි ඕවා උගන්නන්න ගන්න පාඩම නෙමෙයි. උදේ ඉඳලා කියලා දුන්නා ඉඳ ගන්න මේම ඇවිදින්න මේ දැන් අහනවා ධර්මකාරය ඉගෙන ගන්නකොට පාලිය ඉගෙන ගන්න ඕනේ කියලා. පෙළ පාලි තමයි මන්නම් දන්නේ. ඔව්ව නැහැ මයි ගාව. තිබුණත් කියන්නේ ලල්ල. අපි යනවා ඊගාව ප්‍රශ්නේ. මේකට හේමන්තර තමයි බලින්න ඕනේ. මම පටන් ගන්නකොටම කිව්වා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව ආරම්භ කළ පසු මම දැන් ඇවිදිමින් සිටින ඉරියව්ව පිළිබඳව සිතින් දැක භාවනාවේ යෙදෙමි. ටික වේලාවක් යන විට සිත වෙනත් අරමුණු වලට යෑමට පැමිණි විගසම ටිකක් නතරව මම මේ කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නැවත සිහියට නගා නැවත භාවනාව ආරම්භ කළා. අනතුරුව ඉතා හොඳින් සිත එක අරමුණක රඳවා ගත්තා. මන් තීරුවේ කෙලවර ගැන සිතා එය හැම විටම පිළිබඳව සිත අරමුණු හැම විටම පිළිබඳව සිතා අරමුණ සිතට පැමිණීම වලක්වා ගත්තා. එයට වෙනත් අරමුණු බැඳීමක්ද යන්නට ගැටලුවකි. නමුත් වෙනත් සිතුවිලි කිසිවක් හට නොගැනිනි. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී මුල් කාල සීමාව තුළ ඉතා හොඳින් සිත රඳවා ගැනීමට සමත් වුණා. විටින් විට සිත විසිරීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී හුස්ම ගැනීම පිටකිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිතුවිලි වලින් මිදීමට උත්සාහ කළා. හුස්ම ගැනීම ඉතා හොඳින් දැනුණත් හුස්ම පිටවීමේදී මේ ආකාරයටම දැනුනේ නැහැ. තවද විටින් විට සිත විසිරීමටපත් විය. එවැනි අවස්ථාවලදී භාවනාව නැවත ඉතා හොඳින් කිරීමට කුමක් කළ යුතුද? භාවනාව ඉතා හොඳින් සිදුවන අවස්ථාවලදී සක්මන් භාවනාව සිදුකර නැවත පැමිණි පසු වාඩි වූ පසු ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි ඉතා විවේකීව මනස රඳවා ගැනීමට හැකි වුණි. ඉතා සැහැල්ලුවක් දැනුණා. එතැන් සිට ටික වේලාවක් කරගෙන යාමේදී ඒකාග්‍රතාවයකින් භාවනාව සිදු කිරීමට හැකි වුණා. එවිට කයටත් මනසටත් සහල් බවක් සහ විවේක සුවයක් ඇති වුණා. ගොනුවක් නෑ. අවංකව උනන්දුවෙන් භාවනා කරලා තියෙනවා. තත් ලියන රචනෙ ගොනුවක් නෑ. අපි භාවනා කරනකොට නිතර හිත පිට යන්නේ සද්දෙටද වේදනාවටද හිතවිල්ලටද මොකීරද කියලා කියක්. ඒක තමයි අපේ අනුසය කෙලස් මොනවද කියලා පෙන්වන්නේ. හිත පිරිසුදු වෙගෙන එනකොට නිතර නිතර එන්නේ ගියාත්මෙන් ගෙන ආපුවට. ඒක වෛර කරන්න එපා. ඒ පොඩ බලන්න. ඒවට උපනිෂ්ඨේ සම්පatti කියලා කියන්නේ. ඒක අමාරුවෙන් අල්ලගන්න ඕනේ. තරහගිනුත් වල්ලන්න බෑ. මම භාවනා කරනකොට වැඩියෙන්ම හිතවිලි දෙන්නේ, වැඩියෙන්ම සද්දර කරදර කරන්නේ, වැඩියෙන්ම වේදනා දෙන්නේ, නැත්තම් චිත්ත රූපම වෙනවද? මොකද්ද වෙන්නේ කියලා කියන්නේ.
අයින් කරන්න ගියොත් එimhe රෝග නිర్ణය කරන්නේ නැතුව රෝග ලක්ෂණ වලට බෙහෙත් කරන අද වෛද්‍ය විද්‍යාව කියන්නේ ඔන්න කුණු හරපෙට තමයි. ලෙඩට නෙමෙයි වෙදකම් කරන්නේ ලෙඩේට. සිංගල වෙදකම වෙන්නේ ලෙඩට වෙදකම් කරන්නේ. ඉතින් ඒ නිසා මේ විවේක වෙනකොට නැත්නම් භාවනා කරනකොට මතු වෙන මේ හිත පිට යන ආරයක් තියෙනවනේ. පැටර්න් එකක් තියෙනවනේ. ඒක මැනර් එකක් තියෙනවනේ. අන්න ඒක පොඩ්ඩක් බලන්න අයින් කරන්න ගියොත් අමාරුයි. එනිසා ඒක හතරහන් කරලා බලන්න කාගෙද මොකද්ද වෙන්නේ කියලා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් ගියාත්මෙන් ගෙන ආපු දේවල් නැත්තම් අනුසය ආශේ ධර්මයේ ලොකු පාරක් යන්න පුළුවන්. ඒක තමයි අර මුල් මුල් සුදුසුන් ටික ආවට පස්සේ තමයි ඔක් කරන්න පුළුවන් වෙන්නේ. මුලදීම නම් අමාරුයි. එනිසා අවසානේ වර්තාව තියෙන්නේ බොහොම හොඳට කෙරලා තියෙනවා. එහෙම වෙලාවට එන දේවල් වැදගත් අමුත්තක් විදිහට සලකන්න. නොසලකාගෙන කුණු බාල්දියට දාන්න එපා. ඒක හරි භාවනාවෙන් හම්බෙන ගැඹුරු සාරයක් ඇතන තියෙන්නේ. ඒකට අපි ප්‍රේම කරන්න දන්නේ නැත්නම් අපරාධේ මණිකක් ගොඩ ගත්තට ඉල්ල මහැරුවාට ගරන්න දන්නේ නැහැ. කරණ එක කටේ දා ගන්න මණික. ඒ නිසා ඒකට පොඩ්ඩක් අරු කරලා භවනා කරන්න. තව කීයක් තියෙනවා? අපි එවන චන්ද්‍රතර හම්රන්න එන්න කියමු. තව එකක් ගන්නවා. ඒතර වෙද්ද පොඩ්ඩක් පුළුවන් නම් චන්ද්‍රතර නාමට ආරාධනා කරන්නද කවුරුහරි? තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. පරියංක භාවනාවේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියා කයට හිත ගත්ත ගමන්ම ඉතා ගැඹුරකට සිත ගමන් කරයි. අනතුරුව මද නිහඬතාවයකින් පසු සිහින් දැනීමක් පටන්ගෙන එය ටික ටික ගොරෝසු තත්වයට පත්වේ. නැවතත් සිත ඉතාම ප්‍රකට තත්වයකට පසුවන අතර කිසිවක් නැති තත්වයකට පත්වේ. මද නිහඬතාවයකින් හුස්ම නැවතත් සියුම් දැනීම් හටගනී. මෙය බොහෝ වේලාවක් පවත්වා ගත හැකිය. ස්වාමින් වහන්ස, සතර ඉරියව්වේ සතිමත් වීම මෙලෙස කරගත හැකිය. වේදනාව සහ ශබ්ද කිසිම බාධාවක් නොකරයි. එහෙත් සිතුවිලි මද වශයෙන් පැමිණියෙන් එය ඊතා ඉක්මනින් හඳුනාගෙන යන්න ඉඩ හරි. නිරන්තරයෙන් සතිමත්වයින්ට පුරුදු වී ඇති අතර ඉතාම සැනසිලිදායක ජීවිතයක් ගත කරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. මුල්ම වාක්‍ය දෙකයි කියවන. පර්යංක භාවනාවේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියා කයට හිතගත් ගමන්ම ඊතා ගැඹුරකට සිත ගමන් කරයි. අනතුරුව මද නිහඬතාවයකින් පසුව සිහින් දැනීමක් පටන්ගෙන එය ටික ටික ගොරෝසු තත්වයට පත් වේ. ඒකෙදි මට මතක් වුණේ මේ භාවනා කරනකොට තැම්පත් භාවයට යන්න මම අවශ්‍ය නැහැ. ඊට පස්සේ තැම්පත්කමින් ආයේ ගොරෝසු වෙන්නත් මම අවශ්‍ය නැහැ. හැබැයි මේ පළවෙනි චක්‍රය කරකෙනකම් මං හිතන්නේ මම තමයි භාවනා කරලා සියුම් වුණේ, මම තමයි ගොරෝසුනේ කියලා. නමුත් දෙවෙනි චක්‍රේ තුන්වෙනි චක්‍රේ යනකොට පේනවා මේ මහා මුහුදේ වඩදිය බාදිය ඇතිකරන කවුරුත් අටමනව නෙවෙයිනේ. වයිලනවා පහල යනවා. සාමේ විවට්ට කල්ප ආවට්ට කල්ප ලෝකෙ කරගෙනවා. අපි තැම්පත් වෙනකොට කියනවා මං හරිම දක්ෂයි මගේ භවනා හරි ගියා තැම්පත් උනායි කියලා. ඕම් බලාපන් තැම්පත් එකකින් ආයෙ ගොරෝසු වෙනවා. එතකොට කියනවා අයියෝ කවුරු හරි ළඟ ඉඳලා කැස්සා. එනත වැස්සා. එත මැස්සේ කව කියලා අර මැස්සට වයින්. නෙවි භවනේ හැටියේ. වර්ග ඉබේම සියුම් වෙනවා වර්ග ආයෙ ගොරෝසු වෙනවා. මේක මම නැතුව බලන්න. නිකන් CCTV එකේ කැමරාවක බලන්න වගේ. එතකොට පේනවා භාවනා කරලා කවදාකවත් ඕක ලබන්න බෑ. මොකද භාවනා කරන්නේම සියුම් කරන්නනේ. එහෙම තමයි කුඩුකාරයෝ. එහෙම තමයි මත් වෙන මිනිස්සුත්. ඒගොල්ලන් ඕනේ සැප විතරයි. නමුත් ඒක අනිත් පැත්ත හැරනකොට ඒකත් ඉබේම සිදුවෙන දෙකේදිම මම යන්නේ. අන්නේසයි ඒකෙදි මම ඇස් කරලා මේ සංසිද්ධිය දිහා බලන්න නැග්මක් ආවොත් බැස්මක්. බැස්මක් ආවොත් නැග්මක්. කන්දක් නැగి දැන පල්ලමකි පල්ලම වැටුණොත් සෙල්ලමකි. එහෙම වෙන්නේ නැහැ. ආයේ කන්දක්. ඊපස්සේ එන්න මේක පුංචි වී පුංචි වී පුංචි වී යනවා. එදාට තේරෙනවා මේ මම නැතුණාට මේ ලෝකෙ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඕක ඔහොම දුවන. ආන්නේ උච්චාවච භාවයේ දකින්න ලැබේවා කියලා අපි යනවා ඊගායකට. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම පළමුවෙන්ම අද දින මෙමෙ භාවනා වැඩසටහනට සම්බන්ධ වුනිමි. බෝහන්සේගේ මඟ පෙන්වීම මත සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව වැඩුවෙමි. සක්මන් භාවනාවේදී ඒ සඳහා පාදයේ එසවීම, බිම තැබීම සිහියෙන් කළෙමි. නමුත්
සිත විනාඩි 10ක් 15ක් ගත වූ පසු වෙනත් අරමුණකට යයි. ආනාපාන සති භාවනාවේදීද එසේමය. හුස්ම ගැනීම පහත හෙලීම එක දිගට පවත්වාගෙන යාමට ප්‍රගුණ කළ යුත්තේ කෙසේදයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය විනාඩි 15ක් විතර යනකම් හිත අරමුණේ රැඳිලා තියෙන එක විශාල ලාභයක්. ඒක 10 15 20 30 කරගන්න එක විතරයි අපිට තියෙන්නේ. එනිසා යම් ප්‍රමාණයකට ගිහිල්ලා තිනවා ඕක නැවත නැවත කිරීම තුනක් ලොකු සාංචි ආදලා දාලා තිනවා සත්‍ච්චකාරී සක්කච්චකාරී සද්ධාය සද්ධාවෙන් කරන්න නිචිපතා කරන්න බොහොම ගෞරවයෙන් කරන්න. ඒකට විනාඩි 15 විනාඩි 16ක් වේ 16 17ක් වේ ආයෙ විනාඩි 10ට වැටේ. නමුත් දිගට දිගට කරනකොට කන්දක් උනත් කඩන්න පුළුවන්. නිසා වෙන ක්‍රම අහන්න එපා. කිසි කෙනෙක් කියන ක්‍රමයක් කොපි කරන්න එපා. විභාගේ පෙළෙනවා. තමන් මේ දන්න ක්‍රමයේම නැවත නැවත කිරීමෙන් ඒක තමයි භාවනා කරනවා කියන්නේ. ওই විච එකට කියන්නේ ආසේවන ප්‍රත්‍ය. ඊටසේ භාවනා ප්‍රත්‍ය මේක දිනු කරනකොට තමන්ගේ පරිසරයත් එක්කම තමයි දිනු කරන්නේ. ඇහුවට කමක් නැහැ. නමුත් තමන් හොයාගන්න ක්‍රමෙන් තමයි හොඳම ක්‍රමේ ආධුනිකයෙකුට විනාඩි 15ක් ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ලොකු ළඟාවීමක් කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මුලින්ම තබනවා ඔසවනවා යනුවෙන් මෙනෙහි කර සක්මන් භාවනාවේ යෙදුණෙමි. පාදයට රළුවට වැලි ස්පර්ශ වන ආකාරයත් ලේවකය හා ඇඟිලි අතර හිදැස්වලට වැලි ස්පර්ශ නොවන ආකාරයත් නිරීක්ෂණය කෙරුවෙමි. ඉන්පසු තබනවා ලෙස පමණක් මෙනෙහි කළෙමි. මෙනෙහි කිරීම අත්හැරිය විට සිතුවිලි දෙක තුනක් පැමිණ යන අයුරු දුටු නිසා දිගටම මෙනෙහි කරමින් යටිපතුල නිරීක්ෂණය කෙරුවෙමි. සියල්ල බොඳ වී යන ආකාරයක් නිරීක්ෂණය වුණි. සිතද කිසිදු අරමුණක නොමැති බව දැනුනි. පර්යංක භාවනාව. නාසිකාග්‍රය අසල සතිය පිහිටුවෙමි. මෙනෙහි කිරීමටත් කලේ නැත. හුස්මේ වෙනස් ලක්ෂණ කිහිපයක් වන දිගුහා කෙටි බව, ගොරෝසු බව, සියුම් බව, උණුසුම් සිසිල් බව නිරීක්ෂණය කළෙමි. ටිකකින් ආශ්වාස ප්‍රශ්වාසය අතර වෙනසක් නොදැනිනි. සියල්ල සංසන්දනයේ සසඳී ඇති බව නිරීක්ෂණය කළෙමි. සංසිඳී ඇති බව නිරීක්ෂණය කළෙමි. වේදනාවක්ද සිඳී ගොස් ඇත. කහි දැනීම ඉතා අඩුය. එන යන සිතුවිලි නිරීක්ෂණය කළෙමි. ඒවා වැඩි වෙලාවක් නොඉඳ ඉවත් වෙන බව දැනුනි. තෙරුවන් සරණයි. ඔය මේ කෙනාට අහුවෙලා තියෙනවා. ඇවිදිනකොට මේ ඇඟිලි කරු අතර දැනෙන්නේ නැහැ. ලේ වගේ බැලුවනම් දැනෙන්නේ නැහැ. ඒ වගේම හුස්ම දෙක අතර බැලුවට දැනෙන්නේ නැහැ. එයා බල්ලා තියෙන්නේ මේ හිස්තන බලනවා කියන අදහසෙන්. ඕකෙ ඉන්නේ 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 ලොකු වෙන්න පටන් ගන්නවා. එතකොට පේන්නේ හුස්ම ගෙවි යනවා. ඇවිදින එක ඉබේ සිද්ධ වෙනවා වගේ. මොකද එයා බලන්නේ අර ස්පර්ශ නැති තැන පැත්තේ. මේක ජීවිතේ පෙරලියක්. මේක ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඉතින් ඒක උනේ නැහැ කියලා පච්චාත්තාප වෙන්නේ නැහැ. මොකද ඉතින් ගැඹුරු දෙයක් මේක. ඒත් මේක නම් බොහොම ලස්සනට ඒක වර්තා කරලා තියෙනවා. දිගටම බලන්න මේ අපි අල්ලන හැම දෙයක්ම යනවා. අල්ලන පැත්තේ විදියට මේ නැකත් බලලා පොරොන්දම් බලලා කතාද බඳින්න එපා. දික්කසාදි පොඩ්ඩක් බලන්නකෝ. ආයෙත් බැඳ ඇහිනේ. දෙවෙනි කතාවේ හරියටම හරියට. ඔයගොල්ලෝ මේ පළවෙනි කතාවේ කට්ටිය තමයි ඉන්නේ චිත්ත විකාශ්‍රමයේ. හරියන්නේ අල්ලගත්ත ගමම්මනේ ඉන්නේ. ඕක අතහැරලා දා. හරි චන්ද්‍රතන සාන්ති වඩිනවා. අපි දෙන්නට එක තැන ඉන්න බෑ. අපි දෙන පොඩ්ඩක් තරහයි. ඒ නිසා මම යනවා. මේ ඔය යන්නේ ඉතල ඔක්කොම වෙන බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. බොම්පින් අපේ නායක ආන්දරන් වහන්සේ. අපේ ආන්දරන් වහන්සේ අසනීප තත්ත්වයේ සිටියත් උදේ සිටම දෙස්ථානයේ. බලියක් කරනකොට දෙලියක් තියෙනවා. උදෑසන සිට මේ දක්වා මේ කටයුත්ත ඔය ඇති ඔය ඇති මේ කටයුත්ත ඉටු කිරීම වෙනුවෙන් අපි යෝගී මොනවද සීල දෙනා වෙනුවෙන් සහ සංගිදාය කමිටුව වෙනුවෙන් අපගේ කෘතවේදී ප්‍රණාමය පුද කරනවා. අපේ හාමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, චිර ජීවනයේ ලැබේවා, ඒ වගේම සපතටපත් වෙත්වා. මේ භවයේදීම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නට මේ කරන්නා වූ ශාසනයේ කටයුත්තෙන් ජනිතව කුසල ශක්තියින් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔය චන්දත් කියන්නේ මේ ආමුදුව. හරි ඔක්කොම වඳිමු දැන් එකතරේ. එතකොට මේ ආමුරු වඳිනවා ඔක්කොම වඳින. එතකොට මම ලොක්ක කියලා තේරෙනවනේ. සුපත් වේවා. දෙකට එන්නම් කිව්වේ.
ඒක තමයි මම දෙක වෙනකම් විතරයි මට ඊට පස්සේ ගෙවන්නෙත් නැහැ. මේක මට බිල වැටෙන්නේ දෙක වෙනකම් විතරයි. හොඳයි නේ හරි. පෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම හිතනවා මේ ලේසි ප්‍රශ්න ටික ඉතිරි කරලා ඇති කියලා මට මේ සයිනස හේමන්ත මහත්තයා කීව කිවිඳලා ඉතුරු ටික කියවගෙන යනවා. හරි හොඳයි. ගෞරවතර ස්වාමින් වහන්සේ පරයන්කය හුස්ම ඉහළ පහළ යන ආකාරයේ දෙස හිස් මනසින් බලා සිටියා. ආශ්වාසයේදී නාසයේ අග ගොරෝසු බවකින් යුතුව හුස්ම ගැටෙන අයුරු දුටුවා. ආශ්වාසයේ මුල සිහින් ලෙස ස්පර්ශ වී මැද කොටස තදින් ගොරෝසුව සහ උණුසුම දැනුණා. ප්‍රාශ්වාසය සිහින්ව පටන්ගෙන වතුර මලක් විහිදෙන්නාසේ මුදා හැරුණා. පටන් ගැනීම සහ කලින් ආශ්වාස ප්‍රශ්වාසයේ අවසානයේ අතර හිස් කොටසක් නිරීක්ෂණය වුණා. ආශ්වාස ප්‍රශ්වාසය අතරතුර එවැනි හිස් කොටස් කඩිරක් ඇඳාක් මෙන් දිස්ුණා. කෙමෙන් සියුම්වන හුස්ම නොදැනෙන ගානට ආවත් නාසයේ අභ්‍යන්තර කොටස්වල චලනය මගින් හුස්ම ගන්නා බව සහ හෙළනා බව දැනුණත් ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන්කර හඳුනා ගැනීමට නොහැකි ලෙස ඒකාකාරයෙන් දැනුණා. සක්මන මූලික පියවර තැබීමේදී ශරීරයේ බර සාමාන්‍ය ලෙස දැනුණා. සක්මන් වාර 5ක් 6ක් යන විට ශරීරය ඉතා සැහැල්ලු ලෙස දැනෙන්න පටන් ගත්තා. දෙපතුල් පොළවට ස්පර්ශ වෙද්දී දැනෙන තැන් වඩාත් ප්‍රකට වුණත් නොදැනෙන තැන් බොහෝමයක් ඇති බව දැනුණා. සක්මන තීව්‍ර වන්නට දෙපා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක බව ප්‍රකට වුණා. සක්මන කරන්නෙක් නොවන බවත් ක්‍රියාවන් රාශියක් එකමුතුවෙන් සිදුවන්නක් බවත් දැනුණා. ධාතු ලක්ෂණ මගින් විශේෂයෙන් වායෝ ධාතුව මගින් දෙපා තල්ලු කරන බවත් එය පතුල සහ පොළොව යන පටවි ලක්ෂණයට ස්පර්ශ වන බවත් දැනුණා. සීතල උණුසුම් බව පොළොවේ විවිධ තැන්වලදී දෙපතුලට ස්පර්ශ වන ආකාරය දැනෙන්නට වුණා. සුතමය දැනීමක් ඔස්සේ මෙය විග්‍රහ කරන බවක් හැඟුණා. එසේ ඇසූ කියවූ ධාතු ලක්ෂණ හෝ වේදනා වශයෙන් සක්මන හෝ පරයන්කේදී ඉදිරියට යාම යෝග්‍යද නැතිනම් ඒ භාවනාවට බාධාවක් දැයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තටම මෙතනදී පරයන්කේ නම් හුඟක් හොඳට කෙල්ල තේනවා. ඒකෙදී හොඳට විස්තර වෙනවා මේ විශේෂයෙන්ම දැන් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දන දන ගියා හොඳට විස්තර දැකදක ගියා. හැබැයි එන්න එන්න අර මේ හිඩස ඒක පැතිරෙන්න ගත්තා. තවද ඒක වෙන්න ටිකක් කාලයක් යන්න පුළුවන්. එතකොට අයි හිඩස තමයි වැඩිපුර ඉස්මතු වෙන්නේ. ආශ්වාසයෙන් හිත නිකන් ඉවත් වෙලා අරක නිකන් ඒකෙන් ඈත් වෙලා හිතේ හිස් ස්වභාවයක් තුල ඉන්න පටන් ගන්නවා. ඒකේ වරදක් නැහැ ඉතින්. ඊට පස්සේ මේ සක්මනේදී ඒකට යම් සීඩක් තිබුණා. හැබැයි ඒක පොඩ්ඩක් පළුදු වුණා අර අපි දාගත්ත තොරතුරු නිසා. ඉතින් ඕක අපි හුඟක් දෙනකොට තියෙන ප්‍රශ්නයක්. මොකද අපි හුඟක් පොත්පත් කියවලා තියෙනවා, බණ අහලා තියෙනවා. තේන සසුතමේ ඥානය හැමතිස්සෙම නිකන් එළියට පයින්නේ කොයි වෙලාවද කියලා බලාගෙන තමයි ඉන්නේ. ඒ නිසා අර අපි අත්දැකීමක් ලබනකොට භවනා කරද්දී මේ සුළු අත්දැකීම අපි අත්දැකීමක් වශයෙන් ඒක අපි කියන්නේ experiential knowledge කියලා මේක මේ දැකලා දැනගෙන ආපු එකක් ඒකනම්. හැබැයි ඒක මැත්තේ අපි ගොඩනගනවා අර පොතේ තියෙන එක මතක් වෙනවා, අහපු එක මතක් වෙනවා. මතක් කළා මේකට නිකන් තව කෑලි මූට්ටු කරලා එයා මේක තව පතුරවන්න ගන්නවා. ඉතින් මෙතෙන්දී අපි ටිකක් ඒක සැලකිරීමක් වෙලා දැන් මෙයා නම් ලියනවා මේක මේ සුතමේ ඥානයේක බලපෑම දැන් සිද්ධ වුණා කියන එකත් ලියවිලා තිනා. ඒක ඊටාම් වටිනවා. හුඟක් කලකට වෙන්නේ ඒක දන්නෙත් නෑ අපි. ලැබපු අර පුංචි ඍජු අත්දැකීම මත අපි සෑහෙන කැලේ තව මුට්ටු කර කර කල්පනා කරන්න ගන්නවා. ඉතින් අර භාවනා වැඩෙනවා වෙනුවට දැන් ඉතින් ආයේ සුතමේ පැත්තක් තමයි යන්නේ. නැත්තම් චින්තාමේ ප්‍රඥාවක් තමයි යන්නේ. භාවනාවේ ප්‍රඥාවට යම්සි පළුද්දක් හානියක් එතෙන්ද සිද්ධ වෙනවා. වැඩෙන්න තිබිච්ච ඒ සුවසේ වැඩෙන්න තිබිච්ච භාවනාමය ප්‍රඥාවට යම්කිසි බාධාවක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔක අපි තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි සතුව ලොකු මේ ඉගෙනගත්ත දැනුම් සම්භාරයක් තියෙනකොට ඔය ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒක අපි තේරුම් අරගෙන ඒක අපේම තියෙන හිතේ තියෙන ප්‍රශ්නයක් කියලා තේරුම් අරගෙන ඒ ධර්ම මනසිකාර මෙතෙන්ට ගාවන් නැතුව හිත බොහොම සංසුන්ව තියාගෙන නිශ්ශබ්ද තියාගෙන අර වැඩිගෙන ආව භවනාවට හොඳට ඉඩ දෙන එක අපේ වගකීම වෙනවා. ඒ නිසා එතෙන්දී අපිට තියෙන්නේ ඕක දැන් වැඩක් නෑ. ඔයා පැත්තකින් ඉන්න කියලා නිකන් පොඩ්ඩක් ඒක ඒ එන තොරතුරු ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මට අවශ්‍ය වෙන්නේ මේ දැනෙන දැනීමට මුනිකත්වය දෙන එක.
ඒකයිල ඍජු අත්දැකීමක්. ඒ ඍජු අත්දැකීමට මූලිකත්වයේ දීගෙන තමයි මම සක්මන කරන්නත් ඕනේ. ඉතින් මේ සක්මන කරගෙන යනකොටත් අර වගේ දැනීම් විවිධාකාර දේවල් පහළ වෙනවා. ඒ විස්තර හොඳට බලනවා. ඒ විස්තර බලන්න බලන්න අර ආනාපානයේ වෙච්ච එකක් ඉදිරියේද වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒත් මනස නිශ්ශබ්ද වෙච්ච වකවානුවක. එහෙම නැතුව මනස කියෝන වකවානුවක නෙමෙයි. මනසේ නිශ්ශබ්දතාවය රැකගන්න කියෝන මනසක් නෙමෙයි, ප්‍රපංච කරන මනසක් නෙමෙයි කිසිසේත්ම. නිශ්ශබ්ද මනසක්, එකඟ වෙච්ච මනසක්. හැබැයි ඒ එකඟ වෙච්ච නිශ්ශබ්ද මනසට මේ කරුණු ටික හොඳට පේනවා, දැනෙනවා, සිද්ධ වෙනවා එතන. ඒක තමන්ට තේරෙනවා. ඉතින් සාමයි වார்த்தාව හොඳයි. හොඳ නුවණකින් යන බව පේන්න තියෙනවා. තමන්ගෙන් වෙච්ච වැරද්දක් තේරලා තියෙනවා. ඉතින් ඒක හදාගන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ යෙදීමේදී තෙපාවල චලනයේ මාරු වෙමින් සිදුවන අයුරුත් පාදයේ පොළොවට ස්පර්ශ වන විට දැනෙන රළු ගතිය, සියුම් ගතිය අත්විඳෙමි. විනාඩි 10ක් වැනි කාලයක් සිතට වෙනත් අරමුණු ඇතුළු නොවි භාවනා කිරීමට හැකි විය. නැවත වෙනත් අරමුණක් පැමිණ විට වහාම මුල් තත්වයට පත් වී භාවනා කළෙමි. ගැටලුව. මම 8 වරක් පමණ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ කෙනෙකි. මේ තත්ත්වය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා සිටිමි. පරයංක භාවනාව. පරයංක භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාවේදී තරම් වේලාවක් සිත එක් අරමුණක තබා ගැනීමට අපහසු විය. හුස්ම රැල්ල සියුම් වනවා නොදැනිනි. භාවනාවට සහභාගී වූ මුල් දිනේ මෙන්ම 8 වන වරට සහභාගී වූ අදත් අතර වෙනසක් එනම් දියුණුවක් නොලැබූ බවක් හැඟේ. ගැටලුව. භාවනාව දියුණු කර ගැනීමට ලබා දිය හැකි උපදෙස් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නැහැ, ඉතින් අපි එකම දේ තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එක වශයෙන්, උපදේශ වශයෙන් කියන්න තියෙන එකම දෙයක් අපිට හිතේ විවිධාකාර අදහස් එන්න පුළුවන්, හිතට විවිධාකාර සිතුවිලි එන්න පුළුවන්. අපිට එක පාට් එක නවත්තන්න බෑ. ඉතින් අපි ඒකයි කායानुපස්සනාව ඉස්සරහින් තියාගන්නේ. අපිට එක පාට් හිත එක්ක සටන් කළා, සිතුවිලි සමනය කළා, එහෙම කරන්න හරි අමාරුයි. අපි තුල දියුණු වෙච්ච නුවණක් මදි. ඒ වෙනුවට අපි ගාව තියෙන නීවරණ. නීවරණ තමයි ශක්තිමත්ව තියෙන්නේ. අපි කරන්නේ උපක්‍රමශීලීව දැන් අපි හිතන්න සක්මන් කරනවා. සක්මන් කරද්දී හොඳට පොළවේ පාදේ ගැටෙනවා, දැනෙනවා, ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකට ප්‍රමුඛත්වය දෙනවා. හිතේ දෝන කතාව ඔහේ ගිය දෙන්, සිතුවිලි ඔහේ ගිය දෙන්. හැබැයි මම ප්‍රමුඛත්වය දෙනවා පුළුවන් තරම් මේ දැනෙන රළු දැනීමට. ඒකයිල දැනීමක්. ඒක මම හිතනවා නෙමෙයි, ඒක මම මනක් කල්පිත දෙයක් නෙමෙයි. පාදේ පොළේ වදිනවා. ඒක දැනෙනවා. අන්න එතෙන්ට මම හිත තියෙනවා. ඊට පස්සේ ඒක අපි හිතමු එතෙන්ට අපි පොඩ්ඩක් දුරට සාර්ථකුණා කියලා. ඊට පස්සේ ඔන්න ආයෙත් හිත දුවනවා. හැබැයි ඒ අතර ඊළඟ පාදේ ඔන්න පොළේ වදිනවා. ඒකත් හොඳට දැනෙනවා රළුවට. ඊට පස්සේ එතෙන්ට හිත ගන්නවා. ඉතින් ඔහොම අපි කරන්න තමයි මේ සක්මනක් කරහා අපේ කයට හිත එන්න ගන්න. අපි දියුණු කරන්නේ අතරම මේ කය හා සම්බන්ධ දැනුමක්. බොඩි අවයනස් කියලා කියනවා. අතර මේ කයට අදාළ, කයට අනුගත වෙච්ච දැනුමක් අවධානයක් තමයි මුලදී දියුණු කරගන්න තියෙන්නේ. ඉතින් ඒක දියුණු වෙන්න අර හිත හිතා කල්පනා කර කර හිටිය ලෝකෙන් අපි පොඩ නිදහස් වෙන්න ගන්නවා. යම් දවසක ඔක තමන්ට තේරෙවි, දැන් නම් මනසේ කියවිල්ල අඩුයි, ප්‍රපංච කිරීම අඩුයි. ඒ වගේම හිත පිට ගියත් ටක් ගාලා ඒක ආපස්සට එනවා. යන හැටිත් ඕනම් මට පේනවා. මේ වගේ අර මුළු සංසිද්ධිය ගැනම මට පේන්න දැනෙන්න ගන්නවා. එතකොට හිත පිට යනවා කියන එකත් මහා ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දැන දැනමයි යන්නේ. අපි හිතමු දැන් සක්මනේ අපි හිටියා. ඒ අතරේ මේ සද්දයක් ඇහුණා. මෙතන තිබිච්ච හිත එතෙන්ට පැන්නා. පැන්න එකක් දැක්කා. සතිය ඇතුළෙමයි මේ පැනීමත් සිද්ධ වුණේ. ඕනනම් සද්දේ ඉන්නත් පුළුවන්. සද්දේ දැනගන්නත් පුළුවන්. සද්දේ ඉඳලා ආයෙ පහු මේකට එන්නත් පුළුවන්. ඒ නිසා මේ මුළු ක්‍රියාවලියම අපිට දැනෙන යුගයක් පහළ වෙනවා. ඒක මුලදී නම් අපි දන්නේ නැහැ කොයි වෙලාවේද අපේ හිත පිට ගියේ, වෙන අරමුණකට ගියේ කියන එකවත් අපි දන්නේ නැහැ. එච්චරට අසදිමත් අපේ හිතේ හරි සංවේදී බවක් නැහැ, අවදි බවක් නැහැ. හැබැයි කාලයක් යනකොට අවදි බව ඇවිල්ලා, සංවේදී බව ඇවිල්ලා, සතිමත් බව වැඩිලා ඒ යුගයේදී අපි මේ අරමුණේ ඉන්න බව දන්නවා. ඒක අරමුණෙන් පයින් කොටත් පයින් එකක් දන්නවා. එතන ඉන්න බවත් දන්නවා. ඊට පස්සේ මෙතෙන්ට එන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේක නැවත නැවත කරන්න. ඒ නිසා අපි මේක එකපාර්ට ෂණික ප්‍රතිඵල ලැබෙන එකක් නැහැ. හැබැයි අපි උත්සාහයෙන් දිනපතා වැඩේ කරන්න ඕනේ. අඛණ්ඩව වැඩේ කරන්න ඕනේ. අර උඟක් කියලාට එන්නේ අපි භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒකෙදී සෑහෙන්න උත්සාහවන්ත වෙනවා. ඊපස්සේ ගෙදර ගියාට පස්සේ ආයෙත් ඉතින් ඒක එහෙම්ම බැහැලා යනවා.
දුර්වලලා යනවා ආයෙත් ඉතින් බින්දුවට වැටෙනවා. ඊට පස්සේ අපිට බෑ මේක මතක් කරගන්නවත් බෑ. ආයෙත් ඉතින් මන්න වැඩසටහනට සම්බන්ධ වෙනවා. ආයෙත් සම්බන්ධ වෙලා ආයෙත් මේක පොඩ්ඩක් ගොඩ දා ගන්නවා. ආයෙත් සතිය දිනු කර ගන්නවා. වැඩසටහන ඉවර වෙනවා. ආයෙත් ගෙදර යනවා. ඔක්කොම අමතක වෙනවා. ගෙදර ප්‍රශ්න ටික එනවා. ඡන්දේ ළඟ ළඟ එනවා. ඔන්න ඉතින් ඒවට අපේ හිත යනවා. ආයෙත් අර දිනු කරගත්ත එක එහෙම බැහැලා යනවා. ආයෙත් වැඩසටහන සම්බන්ධ වෙනවා. හොද හොද වැඩේ දාන එක තමයි කරන්නේ. ඉතින් ඒකයි කරන්නේ. ඉතින් ඒ නිසා අය ඉස්සර කාලේ ඔකට දීපු උපමාව තමයි අර මේ ගිනි දල්වන්න දණ්ඩේ උපමාව. අහලා තේනේ නේද? ඉස්සර ගිනි පෙට්ටි තිබිලා නැහැ, ලයිටර් තිබිලා නැහැ. ඒ නිසා පරණ අපේ මුතුන් මිත්තෝ ගිනි දල්වගෙන තියෙන මේ පුංචි වියලි කෝටු දෙකක් එකට අතුල්ලලා. ඉතින් ඒක එහෙම එහෙම අතුල්ලා 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 ඉන්නවා. මෙතන තියෙනවා යම්සි සුඹුලු ටිකක්, පුළුන් ටිකක්. ඒක මේක රත් වෙලා රත් වෙලා රත් වෙලා තමයි පිටින් පුලිඟුවක් විසිනකොට අන්නරකට දැල්වෙනවා. ඉතින් මේක දිගට හැබැයි අතුල්ලන්න ඕනේ. මේ ක්‍රියාවේ අඛණ්ඩව යෙදෙන්න ඕනේ. හැබැයි හිතන්න අපි ටිකක් දුර අතුල්ලනකොට දැන් අතරේ දෙනවා. ඔන්නේ පොඩ්ඩක් ඔන්නේ ඉන්න මම පොඩ්ඩක් ගිමන් නිවෙනවා. ටිකක් වෙලා ඉන්නවා. ටිකක් වෙලා ඉඳලා තේකක් එහෙම බීලා ආය අතුල්ලන්න ගන්නවා. ඉතින් ආය අතුල්ලනවා 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 තාම මුකුත් තුනේ නැහැ. ආයෙත් අතරේ දෙනවා හැබැයි. ඉතින් ආයෙත් ඔන්නේ පොඩ්ඩක් ඉමු කියලා ආයෙත් ඉන්නවා. කවද්ද ගිනි දැල්ව ගන්නෙ? ඉතින් හරි ලස්සනයි මේ උපමාව. හරිම ප්‍රායෝගික උපමාවක් මේ අටුවාව එන්නේ. මේ ගිනි ගානා දණ්ඩේ උපමාව. ඒ නිසා භවනාවත් ඔය පැත්තේ තියෙන්නේ. ඉතින් අපි මේ භවනාවේ අඛණ්ඩ බව හරි වැදගත්. නැත්තම් වෙන්නේ අපි අර පොඩ්ඩක් දියුණු කරනවා, සතිය පොඩ්ඩක් වැඩෙනවා, සමාධිමත් බව පොඩ්ඩක් වැඩෙනවා. ආයෙත් ඉතින් අපි අර සම්මුති ලෝකේ දහසකුත් එකක් දේවල් වල පැටලෙනවා. පැටලුණාට පස්සේ අර ඔක්කොම නිකන් බින්දුවට බහිනවා. ආයෙත් ඉතින් සම්බන්ධලා ආයෙත් උත්සාහ කරනවා, ආයෙත් අමාරුවෙන් පොඩ්ඩක් ගොඩ දා ගන්නවා. ආයෙත් ඉතින් අපේ ජීවිතයට ගිහිලා ආයෙත් තර දේවල් වලම වැටෙනවා, ආයෙත් තරක බින්දුවට වැටෙනවා. ඉතින් එතකොට මේක අවුලෝ ගන්න හරි අමාරුයි. ඒ නිසා හුඟක් කාලවට අඩුතරමින් gedara ඉඳද්දි ඔය නිකන් තමන්ගේ එදිනෙදා ජීවිතයේ තනියෙන් කරන වැඩවල සිහිය පවත්වන්න උත්සාහන්ත වෙන්න. දත්තික මදිනකොට සිහිය පවත්ව ගන්න. කෑම ටික කනකොට සිහිය පවත්වන්න. වතුර ටිකක් බොනකොට සිහිය පවත්වන්න. අපි තුමු වැඩ රාජකාරී වල යෙදෙන කෙනෙක් නම් හිතන ලංචාවර එකක් එහෙම තියෙනවා නම් ඒකේ අනිත් පැයකින් ඉවත් වෙලා පොඩ්ඩක් තනියෙන් සක්මනක් කරන්න පුළුවන් නම් ඊළඟට අපි හිතමු රාජකාරී කරන අවස්ථාවේදී විටින් විට පොඩ්ඩක් සතිය පිහිටවන්න. එක දිගට නිකන් එක වැඩේම ඔහෙ ඒකේ බැහැගෙන ඉන්නව වෙනුවට විටින් විට පොඩ්ඩක් සතිය පිහිටවන්න. පොඩ්ඩක් ඇස් දෙක පියාගත්තා, හුස්මක් ගත්තා, වාඩිලා ඉන්න ආසනය තුල හොඳට පිහිටලා ඉන්න ආකාරය දැනගත්තා, කකුල් දෙක බිම වැටලා තියෙන ආකාරය දැනගත්තා. එතකොට ආයෙත් අර නිකන් අපි ප්‍රകൃතියකට එනවා. හිතන්න අපි කම්පියුටර් එකක පරිගණක එකක වැඩ කරනවා කියලා. ඉතින් එතකොට අපි මේ හදාගත්ත ලෝකයක ඉන්නේ. ඒකෙන් නිරූපිත ලෝකයකයි අපි ඉන්නේ. හැබැයි විටින් වෙට එකෙන් එළියට ආयला මම මේ වාඩිලා ඉන්නේ, අත් දෙක මෙහෙන්න මෙහෙමයි තියෙන්නේ, ඇස් දෙක මෙහෙමයි තියෙන්නේ, කකුල් දෙක මෙහෙමයි පිහිටලා තියෙන්නේ. මම වාඩිලා ඉන්නේ මෙන්න මෙහෙමයි, මෙතන මට දැනෙන්නේ මෙහෙමයි කියලා හොඳට නිකන් අර ග්‍රවුන්ඩ් වීමක්. අපි කියනවා ඈත් වෙනවා කියලා. පොළවට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් එහෙම වුණොත් අර අපි කර කර හිටිය වැඩේ හරහා ගොඩ නැගිච්ච ආතතියක් දුර වෙලා යනවා. ඉතින් මේක ඇත්තටම උපක්‍රම. මොකද අපි එක දිගට එකම ඒ හදාගත්ත ආතතිගත වෙන යම්කිසි ක්‍රියාවක කටයුත්තක නියැලෙන්න නියැලෙන්න හිත තව තව හෙම්බත් වෙනවා. හිත තව තව තැලෙනවා, පොඩි වෙනවා. ඉතින් ඒක තමයි අපි ස්ට්‍රෙස් කියලා කියන්නේ. ඉතින් තමයි ආතතියක් ගොඩ නැගෙන්නේ. ඒතර ආතතිය දුරු කරගන්න පුළුවන් අර වගේ විටින් විට විටින් විට අපි සතිය පිහිටවනවා. දැන් කොහොමද தත්තේ? දැන් කොහොමද හිතේ தත්තේ? පොඩ්ඩක් කොහොම ඉන්න? හුස්මක් දිහා බලන්න. පිම්බීමක් හැකිලිමක් දිහා බලන්න. පාදේ පිහිටලා තියෙන ආකාරය දිහා බලන්න. කියලා අර අපිට ඒ වගේ හරි ප්‍රායෝගිකව විටින් විට විටින් විට විටින් විට නැවත නැවත පොළව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම්, නැවත නැවත අපි ගාවට එන්න පුළුවන් නම්, එතකොට අර එක දිගට අසහනකාරී වෙන ගතියත් අඩු වෙනවා. ඒ නිසා ඒ වගේ තමන් බලන්න තමන්ගේ අපි කියමු කාලසටහනට දවසේ වැඩපිළිවෙලට මේ කටයුතු එකතු කරගන්න. එහෙම නැතුව නම් මේ ගොඩ ගන්න අමාරුයි. ගරු ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව. මා ආදුනික කෙනෙක්, හුස්ම රැල්ල ගැන බලා සිටින විට හිත හැම වෙලාවෙම විසිරෙන බව දැක්කා. සක්මන් භාවනාව. පාදයට දැනෙන දේවල් බලාගෙන සක්මන් කළා. ටික වේලාවක් යන විට ඇවිදීමට වඩා දෙපැත්තට පැද්දෙනවා වගේ දැනුනි. බයිසිකලයක් පාගෙනවා වගේ. තෙරුවන් සරණයි. ඔය එකනම් දෙයක් නැහැ. ඒකේ වැරද්දකුත් නැහැ.
ඒ කියන්නේ අපි අනිකුත් කටයුතු වලින් බැහැර වෙලා ඇවිදින කයට හිත ආවහම ඒ ඇවිදින කයේ හිත පවත්වන්න අපි උත්සාහන්ත වෙනවා. එතකොට ඔන්න අපි ලෝකෙන් ඉවත් වුණා මේ ඇවිදින කය ගැන තමයි දැන් අවධානය තියෙන්නේ. ඊට පස්සේ වැඩි අවධානයක් දෙනවා විශේෂයෙන්ම ධනීසෙන් පහළට. එතන තියෙන චලන ගොඩක්. නිරන්තරයෙන්ම කකුල ඔස්සනවා, ගෙනියනවා, තියෙනවා. ඊළඟ කකුල ඔසවනවා, ගෙනියනවා, තියෙනවා. ඊළඟ කකුල ඔසවනවා, ගෙනියනවා, තියෙනවා. ඕ ඊළඟ කකුල ඔසවනවා, ගෙනියනවා, තියෙනවා. බයිසිකලයක් පදින එක තමයි මේ කරන්නේ. නේද? දන්නේ නැහැ. ඉතින් බයිසිකලේ පදිනවා වගේ තමයි. ඒක වැරද්දක් නැහැ. ඒ කියන කතාවේ සම්පූර්ණ ඇත්තක් තියෙනවා. දැන් ඔය වැඩෙන භවනාවක් විශේෂයෙන්ම සක්මන එහෙම වැඩෙන රටාවක් පෙන්ලා තියෙනවා. ඒකේ අර මුල තියෙන්නේ ඇවිදින කයට හිත ගැනීමක්. දැන් ඇවිදීමක් තියෙන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. මේ ඇවිදිනවා, ඇවිදින බව දැනගෙන ඇවිදිනවා. වෙන වෙන දේවල් කල්පනා නැහැ දැන් එතකොට. ඒකෙන් අපි යනවා අර වගේ ප්‍රධාන වශයෙන් අපි තෝරගත්ත කොටසකට, කායික කොටසකට, විශේෂයෙන්ම ධනිසෙන් පහළ කොටසට. ඒක දිහා බලාගෙන එතන දැනෙන දැනීම් පද්ධතියට හොඳට අවධානය යොමු කරගෙන තමයි දැන් ඇවිදින්නේ. එහෙම කරද්දී මේ තමන් කවුද කියලා, ඉන්න තැන මොකද්ද කියලා, අනේකුත් කායික ක්‍රියාකාරකම් ඒ ඔක්කොම අහෝසි වෙලා යනවා. ඒක නිකන් අපි දුර්වල අපි කියමු දුර්වලනා කියනට වඩා මේ වඩා වැදගත්කමක් නොදී යනවා. මේ වැදගත්කමක් දෙන්නේ මෙන්න මේ පාදයේ චලනයේට, ස්පර්ශයට. ඒක ඉතින් අපිට ඊළඟට හැඟෙන්නේ මේ හරියටම බයිසිකලයක් පදිනවා වගේනේ. මේක හරියට ඔරුවක් පදිනවා වගේනේ. හබල් ගානවා වගේනේ. රොබෝ කෙනෙක් යනවා වගේනේ. ඔන්න ඔය වගේ හැඟීමක් එනවා. කිසි වැරදක් නැහැ. ඉතින් ඇත්තටම අපි මේ භවනාව තුළදී එක්තරා අන්දමක අනවශ්‍ය සංඥා හලලා අපිට ඕන සියුම් සංඥා පද්ධතියකට මූලිකත්වය දීමක්. ඒක හොඳට ඉස්සරහට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා සරල වීම හරහායි ගැඹුරකට යන්නේ. ඒක සාර්ථකයි ඇත්තටම. මුල් කොටසේ තරම්ම සාර්ථක බවක්, පරයන්කෙච්චර සාර්ථක බවක් කියන්නේ නැහැ. මේ සක්මනේදී මේ සාර්ථකත්වය ටිකක් දුරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දිගට කරන්න. අනිත් එක අර කරකැවෙන එක වගේ දේවල් අඩු කරගන්න පුළුවන් අපි සක්මනේ කෙලවරදී පොඩ්ඩක් නවතිනවා නම්. දැන් අපි එක දිගට මෙහෙම මෙහෙම රවුමට යනවා 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 එහෙම කරන්න ගත්තොත් මෙතෙන්දී යම් අසමබරතාවයක් එන්න පුළුවන්. ඒ වෙනුවට අපි සක්මනේ කෙලවරට ගිහිල්ලා ආවට පස්සේ නවතිනවා. නවතිලා පොඩ්ඩක් අපි හිටගෙන ඉන්නවා. හිටගත්ත ඉරියව්ව තුළ සිහිය පවත්වනවා. නැත්නම් අපිට පුළුවන් බොඩි ස්කෑන් එකක් කරන්න. ඔළුවේ ඉඳන් යටිපතුල දක්වාම අපේ අවධානය ගෙනියනවා. හොඳට නිකන් ඒක දිහා අවධානය පවත්වනවා. නැත්නම් ආයි යටිපතුල ඉඳන් ඔළුවට ආයිත් අවධානය පවත්වනවා. ඒතර මේ හිටගත්ත ඉරියව්වේ අවධානය පවත්වන්න. ඊට පස්සේ එහෙම හොඳට තහවුරු වුණාට පස්සේ ඔන්න හැරෙනවා. හැරිලත් එකපාරට එන්න ගන්නෑ. ආයිත් පොඩි ස්කෑන් එකක් ඒ වගේ කරනවා. කල්ලා ඉන්ටර්ස්ට් එන්න ගන්නවා. ඒතර ඇත්තම සක්මනේ වාර නැත්නම් අවස්ථා දෙකකදී වාර දෙකකදී අපි හිටගත් ඉරියව්වත් ඇසුරු කරනවා. හිටගත් ඉරියව්වේ සිහිය පවත්වනවා. ඒතර අපි අර ගෙනියන සක්මන තුළ ගොනු වෙච්ච හැකියාව තව සූක්ෂම කිරීමක්, සියුම් කිරීමක් අර හිටගත් ඉරියව්වේ නිශ්චල ඉරියව්වේදී අපි කරනවා. ඉතින් ඒකේ වාසියක් තියෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් කරලා බලන්න සමහර විට ඔය කරකැවෙන ගතිය අඩු වෙන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව සම්බන්ධයෙන් අද දින උදේ පැයකට ආසන්න කාල සීමාවක් සක්මන් කළෙමි. පැය භාගයක් පමණ ගිය පසු ශරීරයේ කිසිම පාලනයකින් තොරව එහාට මෙහාට පැද්දෙන අයුරු අත්දැකීමි. තවදුරටත් මගේ පාලනයෙන් තොරව පැද්දී පැද්දී යන බව දැනුන නිසා වාඩි වී භාවනා කරන්නට ගියෙමි. මේ සම්බන්ධව පහදා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නැමැද ඉල්ලා සිටිමි. ඔව්, කලින් කියප හේතුවත් එක හේතුවක්. අපි එක දිගට රවුමට යනවා නම් එතනින්දී පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ඊටත් අමතරව දැන් මෙයා හොඳ තීරණයක් කරන් තේනවා. කියන්නේ සක්මනේ අපි යන්න පුළුවන් යම්සේ උපරිමයක් තියෙනවා. හිතන්න අපි සක්මන කරා පැයක් තිස්සේ කරගෙන යනකොට ඔන්න යම් අවස්ථාවක් පහළ වෙනවා. නිකන් ඇස් දෙක පියවිගෙන වගේ එනවා. නිකන් අඳුර වේගෙන වගේ එනවා. ඉතින් ඒ කියන්නේ අපි සක්මනේ යන්න පුළුවන් උපරිම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දී අපි බලෙන් ඇස් දෙක ඇරගෙන මේක සක්මන් කරන්න ගියොත් වීරයෙන් ඒක එච්චර සාර්ථක නැහැ. එතෙන්දී අපිට සිද්ධ වෙනවා සක්මන කොනට ගිහිල්ලා එක්ක හිටගෙන ඇස් දෙක පියාගෙන දැන් බලන්න මොකද්ද හිත කරන්නේ. හිත හොඳට නිකන් සංසුන්ව සමාහට මේ කයම ඇසුරු කරගෙන දැන් ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හිත කැමති නිශ්ශබ්ද වෙන්න. එතකොට මේ චේතනාපූර්වකව ඇවිදිනවා කියන එක යාට දැන් බරක්. හිත සමාධියට ප්‍රිය කරනවා දැන් මේ වෙලාවේදී. හිත සමාධිමත් වෙන්න හරි කැමති දැන් මේ වෙලාවේදී. ඒ නිසා හිටගෙන බලන්න නිශ්චල වෙන්න. නිශ්චල වෙලා හිත තුළ නිකන් හිත කය තුළම පවත්වා ගන්න. මේ එකක් උපක්‍රමයක්. එහෙමත් නැත්නම් වාඩි වෙන්න පුළුවන්. ඒ ළඟනම් තමන් වාඩි වෙන පරයන්කේ කරන එක තියෙන. එතනම වාඩි වෙලා පරයන්කේට ඉන්න. ඒකෙන් තමන්ගේ භවනාව කරගෙන යන්න පුළුවන්. ඒ නිසා තවත් එකක් තමයි අපි සක්මන දිගට කරනකොට
විසි වෙන්න වගේ සික්සක් විදිහට යන්න වගේ වෙන්න පුළුවන්. එතනත් යම්සි හෝඩුවාවක් එනවා. දැන් මේකේ යන්න පුළුවන් එජ් එකට ආවා කියලා. යන්න පුළුවන් මේ උපරිමයකට ආවා කියලා. ඒ නිසා එතෙන්දෙත් නවත්ත ගන්න. නවත්තලා වාඩි වෙන්න නැත්නම් හිට ගන්න. හිටගෙන භවනාව කරගෙන යන්න. හරි. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. දෙපතුලට සිත පිහිටුවා සක්මන ආරම්භ විය. සිත දෙස බලන විට සිතුවිලි කිහිපයක් යනේන බව පෙනේ. විනාඩි 5ක් පමණ ගිය පසු ඔහි ඇවිදිනවා වාගේ දැනේ. සිතුවිලි එන බවක් නොදැනේ. ඇවිදින බව පිට කෙනෙක් බලනවා විදසට පෙනේ. සක්මන වේගවත්ව සිතුවිලි නොමැතිව පහසුවෙන් කෙරෙන බව හැඟී යයි. පරයන්ක භාවනාව. ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම්ව දැනේ. මුලදීම ධාතු කොටස් හොඳින් දැනේ. ක්‍රමයෙන් එය පහව යයි. සිතුවිලි නොමැති හිස් අවකාශයක් තුල සිටිනා ලෙස දැනේ. වේදනා සිතුවිලි කිසිත් නොදැනේ. සිතට ඉතා සැහැල්ලු බවක් දැනේ. ශරීරයේ දැනගැනීමක් නොමැත. ශරීරයේ ඉතා සැහැල්ලු බව දැනි ක්‍රමෙන් ශරීරයට සිත දැනීම ඇති වී මුළු ශරීරයම දැනි වේදනාවන් පොළවට පතිත වූ දෙයක් ගැනද පතිත වූ දෙපය ගැනද ආදී වැටහීම් ඇතිවීමෙන් ඇස්හැර පරයන්කය නිමා විය. පැයක් පමණ ගත විය. සතියක පමණ මේ ආකාරයට පරයන්කය සිදු විය. හොඳයි, ඔහොම දිගට කරන්න. ඒ කියන්නේ දැන් අපි එන එක යුගයක් තමයි යෝග. දැන් අපි දිගට භවනා කරා. හැබැයි එක යුගයකදී හොඳට බලන්න ඕනේ. දැන් මේක තිත් ඕනනම් ඒක කරාට ටිකක් වරදක් නැහැ. විශේෂයෙන්ම සක්මනේදී දැන් හිත නිශ්ශබ්ද වෙලා, හිත එකඟ වෙලා, කියවිල්ල නතර වෙලා තියෙන වෙලාවේදී බලන්න මේ විශේෂයෙන්ම පාදයේ දැනෙන දැනීම් වලට මොකද වෙන්නේ? මේ ස්පර්ශ වලට මොකද වෙන්නේ? තද ගතියට මොකද වෙන්නේ? රළු ගතියට මොකද වෙන්නේ? උණුසුමට මොකද වෙන්නේ? සිසිලසට මොකද වෙන්නේ? මේ අපේ මේ ධම්මවිචේ පැත්ත අවදි කළම ගන්න ඕනේ. ඒක ඉබේ අවදි වෙන එකක් නෙමෙයි හුඟක් වෙලාවට. අපේ හිත කම්මැලි වැඩේ කරන්න. අර අපි ඉස්කෝලේ යනකොට ගණන් හදන්න කම්මැලි වගේ තමයි. දැන් තියරි එක නම් ඔහේ ඉගෙන ගන්න කැමති, හැබැයි අර ටික අභ්‍යාස කරන්න ගියාම හරි කම්මැලිනේ නේද? ඒ එහෙම ආකල්පයක් තියෙනවා. ඒ නිසා අපේ හිත ලව්ව අර ටික බලවන්න සිද්ධ වෙනවා. දැන් හිත හදාගෙන තියෙනවා, එකඟ කරගෙන තියෙනවා, සතිමත් වෙලක් තියෙනවා. ඒ ඇස්සේ දැන් දැනෙනවා හොඳට දේවල්. ඒ දැනීම් ටික විමසන්න ඕනේ දැන්. ඉතින් ඔක ලස්සනට විස්තර කරනවා ආනාපාන සති සූත්‍රයේදී ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනු කිරීම සම්බන්ධයෙන්. හොඳට ඒ සතිය සකස් වෙලා ආවට පස්සේ සුපතිච්ච සතියකට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තථා සතෝ විහෙරන්තෝ තම් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවේමංසං ආපජ්ජති. ඒ සතිමත් තුන අරමුණ දිහා මෙයා බොහොම විචක්ෂණශීලීව බලනවා, සොයනාසුලුව බලනවා, විපරමකින් බලනවා. එතන තමයි ධම්ම විචයක් වැඩෙන්නේ. එතන තමයි සම්පජඤ්ඤයක් වැඩෙන්නේ, නුවණක් වැඩෙන්නේ එතන. හදා හිත ප්‍රිය කරන්නේ ඒක නෙමෙයි. දැන් මොකද මේ සතියෙන් හැදුනා නිකන් බොහොම හරි සරල සැහැල්ලු ගතියක්, සමාධියකුණුත් ඒක හදලා දුන්නා. දැන් ඉතින් ඔන්න ඔය අං කියලා යන්න ගන්නවා. ඉතින් අපි එතනදී ඒකෙන් සෑහීමටපත් නොවි එකඟ වෙච්ච හිත පාවිච්චි කරලා මේක විමසන්න අත්‍යවශ්‍යයි. ඒ විමසද්දී ඔන්න තොරතුරු ටික පොඩ පේන්න ගන්නවා. මුලදී ඒච්චර දෙයක් පේන්නේ නැහැ. බලන්නත් හරිය අකමැත්තකුත් තියෙනවා. හැබැයි උනන්දු කරවල මේක බලලා තොරතුරු ටික එන්න අන්න එතන දැන් පීඩියක් උපදිනවා. තර මේ ක්‍රියාවලට සෑහෙන වීරයක් අවශ්‍ය වෙනවා. එතන තමයි විරිය සම්බොජ්ජංගයක් වැඩෙන්නේ. මුලදී අමාරුයි. හැබැයි ටික ටික කරන්න ඔන්න තොරතුරු ටික පේන්න ගන්නවා. එතන තේරෙනවා මේ පුදුම විදිහට ඇතිව නැතේ යනවා. මේවා වෙනස් වෙනවා. විපරිණාමයේ ලක් කරනවා. දැන් මේ කිය වෙනවා දැන් එයාට. ඉතින් ඒකයි ඇතම් කෙනෙක් ඒක හොඳට දිනු කරාම ඒකට තේරෙනවා මේ බලනකොටම දැන් ඔන්න නැතේලා ඉවරයිනේ. බලනකොටම නැතේලා ඉවරයි. ඔන්න නියමෙටම යනවා. විපස්සනාවක්. තනද එහෙමත් ගිහිල්ලා තවත් මට්ටමකදී මේ ටිකෙන් හිත ඉවත් වෙනවා. දැන් හැබැයි අන්න නිකන් හිටියට කමක් නැහැ. දැන් ආයි මේකට බල කරලා අරමුණට හිත දාන එක වැරදි. හැබැයි එයා ආපු පාරක් තියෙනවා. ධම්මවිචා කරහා ගිය මනස තමයි දැන් මේ ඒක අත්හැරලා නිදහස් වීමට ලක් වෙන්නේ. නැතුව මේ අර නිකම්ම සතියෙන් සමාධියෙන් හදාගත්ත කුෂන් එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන තියෙන්නේ ප්‍රඥාවෙන් රුකුල් ලැබපු හිතක්. එයා දැනගෙන තමයි මේකෙන් හිත ඉවත් වෙලා තියෙන්නේ. තර්මේ විපස්සනාවෙන් ආපු ප්‍රතිඵලයක් දැන් මෙතන තියෙන්නේ. ඒ ප්‍රතිඵලය භුක්ති විඳින්නේදී මුකුත් නොකර ඉන්නයි තියෙන්නේ. මොකද යා ආපු ගමනක් තේනවා. සතියෙන් සමාධියෙන් නුවණ උපදවගෙන තියෙනවා. මේ ධම්මවිචයක් වැඩිලා තියෙනවා. දැන් එයා මේක අතහැරලා තියෙනවා. ඒ
අතහැර මන අතහලපු මනසින් දැන් එයා වාසය කරනවා. ඉතින් සම මෙන්න මේ වගේ රටාවක් තියෙන්නේ. අපි බලන්න ඕනේ අපි යම් වකවානුවක් තිබුණද හරි උනන්දුවෙන් අර හදාගත්ත සතිමත් එකඟ වෙච්ච හිතින් මේ දේවල් වල යථා ස්වභාවය විමසමින් ගත කරපු වකවානුවක් මගේ භවනාවේ තිබුණාද? එහෙම මම කාලයක් තිස්සේ වැඩුවද? එහෙමනම් මං යම්කිසි උත්සාහයක් දැරලා තිනවා මේ පැත්තට. එතකොට මේවා යථා ස්වභාවය පොඩ පොඩ හිතර දැන්ලා තිනවා. ඒවා යථා ස්වභාවය දැනනවා කියන්නේ මම මේ පොතේ තියෙන දෙකේ මතක් කිරීම නෙමෙයි හැබැයි. තමට පේන්න ඕනේ මේවායි චරණය, මේවායි හැසිරීම, මේ අරමුණු වල වෙනස් වීම අපිට තේරෙන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ. කාය මේ කියන්නේ අපි කායानुපසනාවක් වඩනවා නම් එතකොට ඒ දැනෙන දැනීම් වල ඇතිව නැතිව යාමක් වෙනස් වීමක් විපරිණාමයක් නිකන් සමහරවිට ඒ ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා වගේ දැනීමක් වගේ විවිධ මට්ටම් වලින් මේවා දැනෙන්න ඕනේ. ඉතින් මේ බඳු වකවානුවක් කරහා ගියා නම් ඊට පස්සේ දැන් ඔන්න හිතේ සෙට් මේවක මාත්තරලා දානවා. දැන් ඔන්න හිත උදකලා